අවසරයි ස්වාමීන් වහන්ස, අදත් වාර්තා තුනක් ලැබිලා තිනවා. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්ස, පරියංක භාවනාව. පරියංකයට වාඩි වී සිතේ අවධානය නාසිකාග්‍රය මතට යොමු කළෙමි. මුලින් රළු ආකාරයට ආරම්භ වී පසුව ක්‍රමයෙන් සුමට වන ආශ්වාස ප්‍රාශ්වාසය නිරීක්ෂණය කළෙමි. සීතල ආශ්වාස වාතය හා උණුසුම් ප්‍රාශ්වාස වාතය නාසිකාග්‍රය මත වැටෙන අයුරු දුටිමි. ආශ්වාස හා ප්‍රාශ්වාස අතර වන හිඩැස පැහැදිලිව නිරීක්ෂණය කළෙමි. විටක ඉතා දීර්ඝ ආකාරයෙනුත් විටක ඉතා කෙටි ලෙසත් හුස්ම වැටෙන අයුරු දුටිමි. බාහිර ශබ්ද ශරීරයේ අපහසුතා කෙරෙහි අවධානය යොමු වුවද එසෙනින් සිහිය මුල් කර්මස්ථානට යොමු කළ හැකි විය. මා නිවසේදී දෛනික භාවනාව කරන අතරතුර පහත අත්දැකීම් මා හට ලැබිණි. පරයංක භාවනාව කරගෙන යද්දී ඝන ශරීරය සම්පූර්ණයෙන්ම නොදෙනී ගොස් නාසිකාග්‍රය මත වැටෙන හුස්ම පමණක් සංවේදී වුනිමි. පාවෙන වාසේ සැහැල්ලුවක් දැනිනි. තවත් විටක භාවනාව කරගෙන යද්දී ශරීරයේ එකම මස් කුට්ටියක් වශයෙන් දැනෙන අවයව වශයෙන් අත්පා වශයෙන් වෙන වෙනම අවධානය යොමු කළද එවිනි හඳුනා ගැනීමක් කළ නොහැකි විය. තනි ඒකකයක් ලෙස ශරීරයේ සංවේදී විය. පින්නත් ස්වාමීන් වහන්ස, මා ඒ ලැබූ අත්දැකීම් භාවනාවේ දියුණු තත්ත්වයක්ද නැත්නම් නොසලකා අත්හා යුතු දෙයක්ද යන්න පැහැදිලි කර දෙන්න. ඒ කමටහනේ සඳහන් වෙලා තියෙනවා තමන්ට අර කය පිළිබඳව නොදැනී ගිහිල්ලා අන්තිමට හුස්ම රැල්ල පිළිබඳ පමණක් අවධානය තියෙන මට්ටමට ආවා කියලා. ඉතින් ඇත්තටම දැන් සතිපට්ඨාන සූත්‍රය ගත්තාම සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා කර්මස්ථාන 21ක්. ඒ 21ේම අවසානයේ තියෙන්නේ ඔන්නෝ කතාව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ අපිට ඒ හුදු කයක් පමණක් පවතිනවා කියන හැඟීම එනවා කියන එක. අත්තිකායුතිව 50 සති පච්චපට්ඨිතා හොති. යම් කෙනෙක් මේ නැවත නැවත 100 පුරුදු කරන්න ඒකනට දැනෙනවා මේ අර අපිට දැන් දැනෙන මේ මම ජීවත් වෙනවා කියන හැඟීම නෙමෙයි. මේ කයක් පවතිනවා කියන එක. මොකද අර හිත පිළිබඳව තියෙන කතාව දැන් සෑහෙන දුරට ගෙවිලා ගිහිල්ලා මනසේ සිතුවිලි ප්‍රමාණය සිතුවිලි වේගය අඩුයි. එතකොට අපිට තේරෙනවා මේ කයක් පවතිනවා. ඒක නිකන් හරියට බාහිර ඉඳලා මම වෙන කෙනෙක් දිහා බලාගෙන ඉන්නවා වගේ. එතකොට මම කියන හැඟීමක් ඉන්නේ නැහැ නේද? එතකොට අපිට වෙන කෙනෙක් දිහා දැක්කම රූපය දිහා දැක්කම ඒක මම කියන හැඟීමක් අපිට ඉන්නේ නැහැ නේද? ඒකට ඉන්නේ අපිට ඉන්නේ මම දකිනවා කියන හැඟීම. හැබැයි එතන මේ මම කියන සංකල්පය ගොඩ නැගිලා තියෙනවා. හැබැයි මෙතනදී භාවනා කරනකොට අර ඒකෙන් ඈත් වෙච්ච ගතියක් එනවා. මගේ කයෙන් මමම ඈතට ගිහිල්ලා බලන ගතියක් තියෙනවා. ඉතින් ඒක තමයි මේ අපිට කායනුපස්සනාව ලැබීම තුලින් කායනුපස්සනාව වැඩිම තුලින් යන්න පුළුවන් හොඳ තැනක් කිය. ඒ කියන්නේ අපිට යම් වෙලාවක දැන් අපිට මේ ගොරෝසු කය මම විදිහට හිතෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ අපිට ආශ්වාස ප්‍රශ්වාසයේ විදිහට දෙන ඒ අරමුණ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකත් කයක් විදිහට අනුදැන වදාරනවා කියලා. ඒ මොකද අපිට මේ හැමදේම මේ මොහොතට වැටහෙන දෙයින් තමයි ගන්නෙ. දැන් මේ මගේ කය කියලා මම කිව්වට මේ මම පරිහරණය කරන කය කියලා මම කිව්වට හැමතිස්සෙම මට මේ මුළු සමස්ත කයම වැටහෙන්නේ. ඒ මම ඉන්නවා කියන එක මේ හැඟීමක් විතරයි. හරියට අපි කයට අවධානය යොමු කළොත් ඒ වෙලාවට අපිට දැනෙන වේදනාවක් වෙන්න පුළුවන්, හුස්ම රැල්ලක් වෙන්න පුළුවන්, නැත්නම් හමේ දැනෙන දෙයක් වෙන්න පුළුවන්, කසනවා වෙන්න පුළුවන්, මොනවා හරි මේ එක තැනයි අපිට දැනෙන්නේ. පොඩි ප්‍රමාණයක් දැනෙන්නේ. ඉතින් ඒකෙන් තමයි අපි මේ මනසින් හදාගන්නේ මේ මුළු කයම පවතිනවා කියන එක. ඒක පුරුද්දක්. පුරුද්දක් විදිහට අපිට වැටහෙන්නේ මේ මම ඉන්නවා කියන එක, මගේ මේ කය කියන එක මට පුරුද්දක් විදිහට වැටහෙන්නේ. එහෙම නැතු ඇතර මේ 100% මට කය වැටෙන්නේ නැහැ. මම ඔළුවට අවධානය යොමු කරොත් මට කය ඉතුරු කොටස් ටික වැටෙන්නේ නැහැ. ඒ පිළිබඳව තියෙන පොඩි හැඟීමක්. නිකන් සංඥාවක් විතරයි තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ විදිහට කෙනෙක්ගේ හිත ආනාපානෙ පිහිටුවොත් ඒකත් එයාට ඒ මොහොතේ කයක් තමයි. ආශ්වාස ප්‍රශ්වාස කය කියලා කියන්නේ. ඒ මොකද මේ අවධානය යොමු කරන තැන විතරයි අපිට වැටෙන්නේ. අපි උදරේ බිම්බීම හැකිලිම කමුකෝ. උදරේ බිම්බීම හැකිලිම ගැන අවධානය යොමු කරගෙන ඉන්න කෙනාට කය ඉදිරි ටික වැටෙන්නේ. ඉතින් මේක භාවනා කළත් නොකළත් එහෙම තමයි. භාවනා නොකළා කියලා අපිට මුළු කයම වැටෙන්නේ නැහැ. භාවනා නොකරන කෙනෙකුටත් කයක් තියෙනවද නැද්ද කියලා මතකත් නැහැ. නිකමට අපි කියමුකෝ දැන් වම් අතින් දකුණු අත අල්ලන්න කියලා. එතකොට මතක් වෙන්නේ අත් දෙකක් තියෙනවා කියලා. නැත්නම් එහෙම මතකයක් නැහැ. ඉතින් ඒ වගේ මේ අපි කයක් මේ මම කියලා හිතාගෙන ඉඳiate ඒ ඝන ඒකට කියනවා ඝන සංඥාව කියලා. මේ ඝන සංඥාව දුර වෙනවා. ඉතින්
අන්තිමට අහලා තියෙනවා ඒක දිනුවක්ද නැද්ද කියලා. ඒක දන්නේ තමන් තමයි. ඒකට මට සහතිකයක් දෙන්න බෑ. ඉතින් තමන්ට දැනෙනවා නම් ඒ එහෙම වෙන් වුණාම ඒ දැනෙන ගතිය, ඒ කියන්නේ ඒ ඝන සංඥාව දුර වෙනකොට තියෙන හැඟීම තමන්ට සුබදායක නම් සැපයි නම් නැත්තම් අපි කියන ආතතිය අඩුවීමක් වගේ දැනෙනවා නම් එහෙනම් දිනුවා. නැත්තම් බයක් හිතෙනවා නම් මම නෑ වගේ නිකන් මේ හිතපු මට මොකද උනේ කියලා වගේ බයක් හිතෙනවා නම් එහෙනම් ඉතින් පිරිහීමක්. ඉතින් ඒතරු මොකද තමන්ට දැනෙන්නේ කියන තමයි වැදගත් වෙන්නේ. ඒතරු තමන්ට මොකද වැටහෙන්නේ? එහෙම මේ ඉන්න විදිහට මේ ගොරෝසු ලෝකේ ඉන්න එක හොඳයිද නැත්තම් භාවනා කරලා අර ඝන සංඥාව දුරු වෙනකොට තමන්ට දැනෙන්නේ මොන වගේ හැඟීමද කියන එක තමන් බලන්න ඕනේ. ඒක අනුව තමයි. ඉතින් ඒ හැම දෙයක්ම මෙහෙමයි. හැම දෙයක්ම මෙහෙම. දැන් හුදකලාව කියන එක හැමෝටම හරියන්නේ නැහැ. සමහර අයට ඒක දරන්න බෑ. සමහර කෙනෙකුට වැඩි ඕනේ නැහැ. දැන් අපි ගියා ඔය මේ එකපාරක් පුනරුත්ථාපන කඳුරක වැඩසටහනක් කළා. ඒකේ පුනරුත්ථාපනය කරන ඒ පිරිස බලා ගන්න කෙනෙක් ඉන්නෝනේ. ඒ කෙනත් භාවනා කරන්න වාඩිලා හිටියා. මෙයා හැමතිස්සෙම ඇස් දෙක අරගෙන තමයි ඉන්නේ. මෙයා කියනවා මට ඇස් දෙක පියාගන්න බෑ කියලා. පියාගන්න බැරි මොකද අර මිනිස්සුන්ට ගහනවා, බනිනවා, එයාගේ ඔළුවට ඒවා එනවලු. ඉතින් ඒක උඩට ඒක භාවනාව කියන එක කෙනෙකුට රසවත් දෙයක් වුණාට තව කෙනෙකුට හරියන්නේ නැහැ. ඉතින් ඒක උඩට ඒ තමන් තමයි බලන්න ඕනේ දියුණුවක්ද නැද්ද කියන එක. ඒතර තේරෙනවා මේ ආපහු ඝන සංඥාවට ආවත්, ඒ කියන්නේ මේ ආපහු මේ ගොරෝසු ලෝකෙට ආවත් තමන්ට තේරෙනවා එයා ඉස්සර තරම් ඒක ගොඩක් පුරුදු වෙනකොට තේරෙනවා කලින් තරම් මේක මේ සංඥාව බර නැහැ. නැත්නම් අපිට හරි විඩාවක් තියෙනවානේ. දැන් මාව පවත්නවා කියන එක මම ගැන හිතන්න ඕනේ නොයෙකුත් දේවල්, කතා කරන දේවල්, හැමදේම කරන දේවල් මේ හැමතැනකදීම එනවනේ. මමත්වේ මතුවෙලා එනවනේ. මේ මම කියන ඝන සංඥාව එනවනේ අපිට කායි පිළිබඳව. මේ රූපේ නිසා හට ගන්න සංඥාවක් තියෙනවා. ඉතින් ඒ බර භාවනාවේදී සැහැල්ලු වෙනවා. ඊට පස්සේ ආපහු අපි එතෙන්ට එනවා. ඉතින් ඕක නැවත නැවත සිද්ධ වෙනවා. එහෙම නැවත නැවත සිද්ධ වෙනකොට තමයි මේක තිබ්බත් එකයි නැතත් එකයි කියන මට්ටමට යන්නේ. තිබ්බත් එක නැතත් එකයි කියන්නේ ඒක ඝන සංඥාව තිබුණත් ඝන සංඥාව අඩුණත් තමන්ට මානසික වෙහෙසක් නැහැ. මානසික විඩාවක් නැහැ. ඒතකොට ඒක මේ සංඥාව පවතිනව නැත්නම්. ඉතින් අන්න ඒ වගේ මේක පරීක්ෂා කරලා බලන්න. ඒතකොට තමන්ට වැඩි භාවනාවේ දියුණුවක් තියෙනවද නැද්ද කියලා. ඔය දැන් ඝන සංඥාව කියන්නේ මේ අපි ඉන්න සාමාන්‍ය ලෝකේ. ඉතින් ඒක ඒ කියන්නේ බයක් දැනෙන්නේ මොකක් ගැනද? ආයි ඒ කියන්නේ දැන් මේ කය පිළිබඳව සම්පූර්ණයෙන් නොවැටහියාම බයක් වගේ දැනෙනවා නේද? ඉතින් ඒක නැවත නැවත පුරුදු කරන එක තමයි ඒක දි කරන්න තියෙන්නේ. දැන් මොකද ඒක අපිට හුරු නෑනේ. අපිට හැමදෙස්සෙම මනුස්සට හුරු. ඉතින් ඒකනේ මිනිස්සු මරණයට බය. මරණයට බය මේ මේ මේකෙන් කැළවිලා යන හින්දානේ. තමන්ට ඒක දරන්න බෑ. මේ මම ඉන්නවා කියලා හිතාගෙන මේ කය තමයි මම, හිත තමයි මම කියලා හිතාගෙන ඒක ජීවිත කාලයක් තිස්සේ ගොඩනැගිච්ච කෙනෙකුට එක ෂණයකින් මේක අත්හැරලා දාලා යන්න බෑ. ඒතර යාට ඉන්නේ බයක්. ඉතින් භවනායේදී අපිව ඒ පැත්තට ගෙනියනවා. ඉතින් ওই සංඥාව ඒ ඝන සංඥාව දුර වෙනකොට ඊට පස්සේ කය පිළිබඳව හැඟීම දුර වෙනකොට නොඑක ආකාරයක දැනෙන්න පුළුවන් සමහර අය. දැන් කෙනෙකුට දැනෙන්නේ ඔය කියන ආශ්වාස ප්‍රශ්වාසය කියන පුංචි උලංග රැල්ලක් විතරක් දැනෙනවා. ඒතර මම කියලා කියන්න පුළුවන් යාට ඒක විතරයි. එතනින් එහාට යාට සලකුණක් නැහැ. සමහර වෙලාවට ඕක තව විවිධ විදිහට දැනෙනවා. මේ ඇඟේ මස් කෑලි ගැලවිලා යනවා. ඒ කියන්නේ මරණය හා සමාන මට්ටමටම ගෙනියනවා. එතනින් අර ඒකට බය වෙන කෙනා එතනින් ආපහු එනවා. ඒ අත්දැකීම එහාට පණින්නේ. ඉතින් ඒ අත්දැකීම එහාට පැනනට පස්සේ යාට මරණය කියන එක සාමාන්‍ය දෙයක්. ඉතින් මරණය කියන එක ඇත්තටම නම් හැමතිස්සෙම සිද්ධ වෙනවා. අපි ඒක දකින්න තියෙමයි තියෙන්නේ. මේ සෑම මොහොතකම අපේ හිත උපදිනවා මැරෙනවා. ඉතින් වෙන සිද්ධ වෙන සාමාන්‍ය අපි කියන සම්මුති මරණයදී කියන්නේ මේ කය අතරින් එකනේ. ඉතින් භාවනා දිතුක වෙනවා. නෑ ඒක ඒ අත්දකින්න වෙලාවට ඒ අත්දැකීම ගන්න ඊට පස්සේ ආය දැන් ආය ඒක හොයන්න යන්න එපා. ඔව් එතකොට ඔව් එතකොට දැන් ඒක ඒකත් අපිට ඕනවට එහෙම ගන්න බෑ. ඒක ඒ වෙලාවට අපි අත්දකින්න විදිහ ඉතින් ඒ භාවනාවේ අර රිද්ම එක කඩා ගන්න එපා. ඒ කරන භාවනාවේ ඒ විදිහටම ඒ කාලසටහන කරන්න උත්සාහ කරන්න.
ඉතින් එතකොට අපිට මේ අත්දැකීම් එක එක විදිහට නොයෙකුත් වෙලාවට දැනෙනවා. ඉතින් ඒ වෙනස් විදිහට දැනෙනවා එක එකට. ගොඩක් තියෙනවා. එකක් දෙයක් කියලා කියන්න බෑ. එක එකට එක එක දේවල්. ඉතින් ඒවා කෙලවරක් නෑ. අතර මේ තම තමන්ට ආවෙනික විදිහට දැනෙන ඒවා සමහර අයට මේක වේදනාව හරහා දැනෙනවා, සමහර අයට සංඥාව හරහා දැනෙනවා. එක්කෝ ශබ්ද සිතුවිලි හරහා දැනෙනවා. මේ මොන හරි දෙයක් හරහා ඒ කෙනාට ওই දේවල් දැනෙන්න පුළුවන්. ඉතින් එතකොට අපි ඒ මොහොතේ අත්දැකීම ගන්නවා එච්චරයි. නැත්නම් අපි දැන් ආයේ එක ගැන හිතලා ඒ ඒකම අපහු ලැබෙයිද කියලා එහෙම අවශ්‍ය නැහැ. අතන අපිට අවශ්‍ය නැ මේ මොහොතේ. මේ අපි මේ ජීවත් වෙනකොට මේ මොහොතේ කරන දේ තමයි වැදගත් වෙන්නේ. එතකොට ඊළඟ මොහොතේ සමහරවිට මරණය වෙන්නත් පුළුවන්. එතකොට ඒක තව එක අත්දැකීමක්. එච්චරයි. එතකොට අපි ආයේ අරක ගැන බලන්නේ නැහැ. මේ මොහොතේ ඒකට මුහුණ දුන්නා ඉවරයි. ඒ යන්නේ ඒ පෞරුෂය හදාගන්න ඉතින් භාවනාව හොඳයි. ඒක හැදෙන්න තමයි දිගටම භාවනා කරන්න කියලා කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්ස, මා සක්මන් භාවනාවේ යෙදී සිටියේදී පා යොමු කිරීමේදී වම සහ දකුණ වශයෙන් සිතටගෙන පා තැබීමේදී ලනුපෙදුරේ යටිපතුල ස්පර්ශ වන ආකාරය දැනින. පියවර ගණනාවකට පසු ගස් කොළන් අතරින් එන සුළං ශබ්දය වෙත සිත යොමු වුණා. සහ නැවත පාද චලනයේදී යටිපතුල ලනුපෙදුරේ ස්පර්ශ වන බව දැනුණා. මෙය වරින් වර සිදුවිය. මා පරියංක භාවනාවේ යෙදීම සඳහා ශරීරය කය කෙලින් තබා ඇස්පිය වසා අත් උක්ලමත තබා කය දෙස බලා සිටියෙමි. හුස්ම ඉහළ පහළ දැමීමේදී නාස් අගට හුස්ම ගැනීම හා පිටකිරීමද උදරයේ නෙරීම හා හැකිලීමද දැනුණු අතර දැස් පියාගෙන සිටින විට ඉදිරියෙන් යම් කිසි වෘත්තයක් වැනි දෙයක් මත පිටින් විහිදී ඇති එළියක් ඈතට ගොස් නොපෙනී ගියා. ඊට අමතරව වලාකුළු පාවෙනවාසේ දැනුණා. වරින් වර චිතුවිලි ඇවිත් වෙනත් අරමුණු කෙරෙහිද සිත ගමන් කරයි. ශබ්ද කෙරෙහිද සිත යොමු වේ. මේ මාගේ පළවෙනි කමඨහන් වාර්තාවයි. ස්වාමීන් වහන්සේ මේ පිළිබඳව පැහැදිලි කර දෙනමින් ඉල්ලා සිටිමි. ඔව්, දැන් ඔය වගේ අවස්ථාවක් සාමාන්‍යයෙන් අර ආධුනිකයෙකුට තමයි බොහෝ විට ඔය වගේ පිළිබඳ ඔය ඇති වෙන සංඥා, ඒ වලාකුළු ගති, ආලෝක වගේ දේවල් ඒවා ફોකස් වෙනවා, එහාට යනවා මෙහාට යනවා වගේ දැනෙනවා. ඇත්තට මේක සාමාන්‍යයෙන් වෙන්නේ අර අරමුණේ හිත බැහැ ගන්නකොට. ඒ වෙලාවට කියන්නේ අරමුණ ගැන කියන්නේ ඒකට කියන්නේ නිමිත්ත කියලා. ඒ කියන්නේ පටිභාග නිමිත්ත කියලා කියනවා. ඒ අර අරමුණ පිළිබඳව තමන් තේරුම් ගන්න විදිහ වෙනස්. පුරුදු නැහැනේ. ඒතර හුස්ම රැල්ල කියලා තමන්ට සමාහට දැනෙන්නේ ඔන්න පුළුන් රොඩක් වගේ දැනෙනවා. පොඩි හුළඟක් වගේ සීතලක් වෙන්න පුළුවන්, තරු එළියක්. ඔය මොනවා හෝ දැනෙනවා. ඒ දැනෙනවා කියන්නේ අර ඒ අර තමන් ගත්ත සලගුණ, තමන් ගත්ත කමටහන තමන්ට වැටහෙන්නේ විවිධ විදිහට. ඒ කියන්නේ ඒක එක එක විදිහට පෙන්වනවා. ඉතින් ඕකෙන් හරියට මේ අරමුණ මේකයි, මේ අරමුණේ වැටහීම් ටික මේකයි කියලා අඳුරගන්න තව ටිකක් කාලයක් භාවනා කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒක කියන්නේ සාමාන්‍යයෙන් ආධුනිකෙක් නම් ඉතින් උත්සාහ කරන්න මුලින් පැය භාගයක්වත් ඒක දිගටම මේ අරමුණේ හිත යොදවන එක පුරුදු කරන්න. එතකොට නැවත නැවත හිතේ අරමුණේ යොදවනකොට තමන්ට අර දැනෙනවා මේ මේ මේවා නිකන් හුදු සිතුවිලි, මේවා සංඥා විතරයි. ඇත්තටම මට තියෙන වැටහීම මේ රූපය පිළිබඳව තියෙන වැටහීම මේකයි. ආශ්‍රද ප්‍රසවාදී කියන්නේ රූපයක්. ඒක රූප ධර්මයක්. එතකොට ඒක මම තේරුම් ගන්නේ මේ ස්පර්ශය හරහා. එතකොට මේ ස්පර්ශය හරහා මට මනස අඳුනලා දෙන එක වෙනයි. හැබැයි ඇත්තටම දැනෙන ස්පර්ශය වෙනයි. එතකොට මම උත්සාහ කරන්න ඕනේ මේ මට මනස කියලා කියන එක එක සංඥා ගැන ඒ පැත්තට හිත යොමු කරන්නේ නැහැ. මම පුළුවන් තරම් උත්සාහ කරනවා මම ගත්ත අරමුණේම හිත තියන්න. එහෙම කරනකොට නැවත නැවත තමන්ට ඒ අරමුණේ වැටහීම්, සියුම් වැටහීම් ඔක්කොම වැටහෙන්න පටන් ගන්නවා. ඒවා දැනෙන්න පටන් ගන්නවා. ඒතකොට තමයි ඔය කියන හුස්ම රැල්ලේ තියෙන විපරිණාමය පේන්න ගන්න. එතකන් අපිට ඔය හුස්ම රැල්ල වැටෙන්නේ නැතුනේ මේ අරමුණ ග්‍රහණය කරනවා. ග්‍රහණය කරගත්තට අර මනසින් එක එකව මවල දෙනවා. මොකද දැන් හරි නිදහස් තැනක්නේ වාඩි වෙලා සැපට ඉන්නකොට, පොඩ්ඩක් නිදහසේ ඉන්නකොට මනසටත් ලොකු බරක් නැහැ, සිතුවිලි වේගයකුත් නැහැ. හැබැයි අර හිත එතකොට ඔහෙ යන්න පටන් ගන්නවා අරමුණෙන් ගැලවිලා. එතකොට ඒ අතරේ අර හුස්ම රැල්ලක් දැනෙනව නැත්ති නෑ. දැනෙන දේ හිත එක එක ආකාරවලට පෙන්වන්න පටන් ගන්නවා. දැන් බලන්න, දැන් නිින්ද යනකොට සාමාන්‍යයෙන් වෙන දෙයක් තියෙනවා. නිින්ද ආගෙන එනකොට සාමාන්‍ය අඩ නිින්දදී තමයි මේක වෙන්නේ. නිින්ද ආගෙන එනකොට අපිට එක එක හීන පේන්න පටන් ගන්නවා. හරි, ඒ සැපය
ඒක ඒක අර බරපතල නින්දන්නේ මේ නින්ද යාගෙන ඉන්නකොට පේනවා. ඊට පස්සේ එකපාරටම ඩක් ගාලා ඇහැරෙනවා. ඒකට තමයි මතක් වෙන්නේ. ආ මට මේ නින්ද යාගෙන ඇවිල්ලානේ කියලා සමහරවිට පුටුවක වඩලා ඉන්නකොට වෙන්න පුළුවන්. ඒක අර තද නින්ද වගේ නින්ද ගිහිලා නැහැ. අඩ නින්දේ ඉන්නේ. ඉන්නකොට තමන්ට අර නොයෙකුත් සංඥා ටික වැඩ කරන්න ගන්නවා. මොකද බාහිරින් හිත දැන් යම් මට්ටමකට වෙන් වෙලා. නින්ද යාගෙන ඉනවා වගේ තමයි. ඉතින් භාවනාදී අපි කරන්නේ පුළුවන් තරම් සිහිය කියන එක ඉස්සරහින් තියා ගන්නවා. අපි කියන්නේ දැන් සතිපට්ඨාන සූත්‍රයේදී මේ පරිමුඛං සතිං උපට්ඨපෙත්වා කියලා. ඒ කියන්නේ සිහිය කියන එක ඉදිරියට ගන්න ඕනේ. ඒ සිහිය තියේ නැත්තම් තමයි අපිට ඕක නිකන් නිින්දක් වගේ තමයි නැත්තම්. ඒ නිසා සිහිය තියුණු වෙන්න අපිට සංඥා ටික වෙන් කරලා හඳුන ගන්න පුළුවන්. මේවා මේ හිතෙන් මවන දේවල්. මේ ටික මට ඇත්තටම මේ රූප වශයෙන් දැනෙන දේවල්, මගේ කයේ දැනෙන දේවල්. ඉතින් ඒකට නැවත නැවත මේක පුරුදු කරන්න. නැවත නැවත පරයන්ක භාවනා කරන්ද ඉතින් ආධුනික කෙනෙක් නම් හොඳම දේ කාලසටහනක් හදාගන්න. එතකොට එහෙම කරගෙන යනකොට ඕක නිකන් සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. ඒ අරමුණේ හිත බැහැගන්න හදනකොට මතුවෙන සංඥා තමයි ඔය පෙන්නන. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. සතිමත් සක්මන මූල කමඨහන පාදයේ ස්පර්ශය දැන ගැනීම. ලනුපෙදුරේ කෙළවරක සිට මම දැන් මෙතන චිත්තක්ෂණයට පැමිණ සිටගෙන සිටියා. ඉරියව මෙනෙහි කරද්දී සක්මන ආරම්භ විය. පාදයේ යටිපතුලට ලනුපෙදුරේ රළු බව, පීඩාකාරී බව හොඳට දැනුනි. ඒත් ඇඟිලි අතරට සහ ලේවකයට එය නොදැනුනි. වම් පාදය ලනුපෙදුරේ තිබෙද්දී දකුණු පාදය එසවී තිබුණි. ඒට දැනුනේ සෑල්ලුවකි, සුවයකි. මේ දැනීම් ඇතිවෙමින් නැතිවෙමින් යද්දී පියවර 20ක් පමණ සක්මන සිදුවෙයි. වරින් වර සිතුවිලි ආවා. ප්‍රපංච වූයේ අඩුවෙනි. වරහන් තුල ඒ සිතුවිලි අඳුනාගත් නිසා සක්මන සිදුවෙද්දී එයි අක්‍රමවත් බවක් දැනුනි. වර එක ටයිල් පොළවේ පාදය පත්තු වූයේ ඒ සමගම දැනුනේ සීතලක්. එවිට බලපෑමකින් තොරව එම පාදයේ ලනුපැදුරෙහි තිබෙනවා දැනුනි. එවිට දැනුණු රළු උණුසුම් පහස නිසා මෙහි සිදුවන ඇතිවීම නැතිවීම අතරින් අනිත්‍ය ස්වභාවය සහ අනාත්ම ස්වභාවය ප්‍රකට විය. ඒ තුලින් දැනුනේ දුකය. මේ ආකාරයේ වූ දැනීම් දැන ගැනීම සමග විනාඩි 45ක් පමණ සක්මනෙහි සිදුවිය. සතිමත් පරයන්කය මූල කමඨහන උස්ම රැල්ල දැකීම. සක්මන් භාවනාවෙන් පසු පරයන්කය සඳහා පට්ටල් උනිමි. මම දැන් මෙතන චිත්තක්ෂණයේ එළඹ පරයන්කයට සූදානම් වන ශාරීරියේ දෙස බැලුවෙමි. කීපවරක් ඉහළ සිට පහළට, පහළ සිට ඉහළට බලද්දී උඩුකය පැද්දුනි. සෙමින් පටන්ගත් කම්පන චංචල වේගවත් වී ඉදිරියටත් පිටුපසටත් තරමක වේගයෙන් ගැස්සුනි. මූල කමඨහන වෙනුවට ප්‍රකට වූයේ මෙම කම්පන චංචල ස්වභාවයයි. ටික වේලාවක් බලා සිටිද්දී උස්ම රැල්ල ප්‍රකට විය. නාසිකාග්‍රය අසල ඇති සිසිල් වායු ධාරාවක් ඉතා සියුම් බිනිති ලෙස නාස් කුහරය තුළට ඇතුළු වී නොපෙනී යන අයුරු දැනුනි. එමෙන්ම ඇතුළතින් පැමිණි උණුසුම් වායු රැල්ලක් උඩුතොලිය හැපී විසිරෙනවා දැනුනි. මෙසේ බලා සිටිද්දී සිතුවිලි නොආවා නොවේ. එහෙත් ඒවා ප්‍රපංච වනවා නොදැනුනි. ඇති වූ තැනම නැති වූ වාසේ විය. කම්පන චංචල දෑතේ ඇඟිලි දක්වා පැතිරුණු දැනුනි. ඒවායේ ඇතිවීම නැතිවීම ප්‍රකට විය. උඩුකය පුරා මෙම දැනීම ඇති විය. විනාඩි 40කට පමණ කාලයක් පරියන්කේ සිටියෙමි. එදිනෙදා බොහෝ වේලාවට ඉතා සියුම් වර්ණවත් අංශු ඉදිරියෙන් නලියන ස්වභාවයක් දැනේ. සිතෙහි සංසුන් බවක් ඇත. නිරන්තරයෙන්ම හිස වටා රැහැයි නාදය ඇසේ. උපදෙස් පතමි. ඔබ වහන්සේලාට උතුම් ත්‍රිවිධ රත්නයේ සරණින් නිරෝගී දීර්ඝායු වේවා. මේ භවයව අවසන් භවය වේවා. ඉපමනයි සම්මානසේ. ඔය නිතර හෙන කියන ශබ්ද, ඔය රැහැයි ශබ්ද වගේ මේ දේවල් මේ ඇත්තට නොපවතිනව නෙමෙයි. ඒ සියුම් කම්පන චංචන ගති මේ මොහොතේ පවතිනවා. හැබැයි ඒක දැන් අපිට ඒක මේ හොඳට ප්‍රත්‍ය වේලා තියෙන භාවනාව තුළින් භාවනා කරලා දැන් ඒක අර සාමාන්‍යයෙන් ඉන්න කොටත් ඒ සියුම් දේවල් වලට හිත යන ගතියක් තියෙනවා. ඉතින් ඒක වරදක් නෙමෙයි, ඒක හොඳක්. ඉතින් ඒ වගේම තමයි අර ලියලා තිබුණා මේ අනිත්‍ය ගතියක් වැටහුණා කියලා සක්මනේදී. ඉතින් සක්මනේදී මේ වැටහිච්ච අනිත්‍ය ගතිය දුකක් කියලා තේරුණා කියලා. ඉතින් ඇත්තරම අනිත්‍ය භවණන් දුකක් තමයි. හැබැයි අනිත්‍ය වැටෙනවා කියන එක සතුටක්. අනිත්‍ය ස්වභාවය අපිට යමක තියෙනවා කියන එක දුකක්. ඕනම දෙයක් අනිත්‍ය වෙනවා නම් ඒක දුකයි. හැබැයි ඒ බව අපි තේරුම් ගත්තොත් ඒක සතුටක් බවට පත් වෙනවා. ඉතින් එතකොට බලන්න ඒ තමන්ට
දැන් ඔය භාවනා කරපු රටාව වෙනස් කරන්න නැතුව ඒ විලාවටම පුළුවන් තරම් භාවනා කරන්න තමන් ඒ යොදාගත්ත පැය හෝ නැත්නම් ඒ වෙන විලාවට භාවනා කළේ උදේටද දවල්ටද රැටද කියන එක බලලා පුළුවන් තරම් උත්සාහ කරන්න ඒ රටාව කඩා ගන්න නැතුව ලෙඩ වෙන්නේ නැතුව ඔය තමන්ගේ ඒ භාවනාව දිගටම කරගෙන යන්න. එතකොට එහෙම කරනකොට අපිට මේ හැමතිස්සෙම අපි මේ ගන්න ඝන සංඥාව, ඒ කියන්නේ අපිට ශබ්දයක් වශයෙන් ගත්තත් අපි මේ ශබ්දේ විස්තර තොරතුරු හොයනවානේ. මොන වගේ සද්දයක්ද, බෙර සද්දයක්ද, මොකද්ද කවුරුහරි කතා කරන සද්දයක්ද කියන ඒ වගේ වෙන් කරලා ගන්න ගතිය පැත්තක දැමුත්, ඒ අපේ තියෙන අර නම් කරන ගතිය පැත්තක දැමුත් මේ හැම එකම තියෙන ඔය වගේ කම්පන චංචල ගතියක් මොනවා හෝ පොඩි ශක්තියක් තමයි තියෙන්නේ. ඉතින් ඒකට අපි ඒක වෙනුවට අපි ගන්න අර මනසින් කියන දේ හැමතිස්සෙම ඒව පැත්තක දැම්මහම අපි සිහිය පවත්වන්න ගත්තහම අපිට තේරෙනවා මේ හැම දෙයකම තියෙන්නේ, අපේ ශබ්දයක් ඇහුනොත් වේදනාවක් දැනෙනවා, මේ හැම දෙයකම තියෙන්නේ පොඩි කම්පන චංචල ස්වභාවයක් තමයි. මේ ඇඟේ හැමතිස්සෙම මේක තියෙනවා. ඉතින් ඒක අපි කායන පස්සන වගේ දයක් වඩනකොට අපිට ඒක වැඩිපුර වැටෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඒ දිනදා ජීවිතයේ සිහිය පවත්වන්න, දිනදා ජීවිතය කරන වැඩවලත් ඔය විදිහටම සිහිය පවත්වමින් විකටම භාවනාව කරගෙන යන්න. ඒකේ එහෙම වරදක් නැහැ. ඒ ඇහෙන දේවල්, දැනෙන දේවල් ඒවට ඉඩ දෙන්න. ඒව තමයි අපේ සිහිය තියුණු වෙන්න පටන් ගත්තාම තියුණු වෙනකොට අපිට නොදැනෙන දේවල්, නොවැටෙන දේවල් වැටෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට ඒක අත්විඳින්න එක. ඒක හරි රසවත් දෙයක්. වෙනද ඇහිච්ච නැති දේවල් ඇහෙනවා. ඒ වගේ නොයෙකුත් දැනීම් දැනෙන්න පටන් ගන්නවා. ඇහෙන දේවල් පවා හොඳට බෙදිලා විස්තර වශයෙන් කොටස් කොටස් කැඩි කැඩි ඇහෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට ඒක හරි මේ අලුත් අත්දැකීමක් බවට පත් වෙනා යෝගාවචරයට ඒ වැඩි බය වෙන්න එපා. මේ දේවල් අත්විඳින්න. ඒවට එන්න ඉඩ දෙන්න. එන්න ඉඩ දීලා ඔක් කරගෙන යන්න. එහෙම කරගෙන යනකොට ආයේ කාලයක් එනවා. ওই දේවල් වලත් එහෙම බලන්න තරම් දෙයක් නැහැ. ඒකත් සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. දැන් අපිට වෙලා තියෙන එක පුරුදු නැති නිසානේ. දැන් සාමාන්‍යයෙන් අපිට පොඩි කාලේ ඉඳලා පුරුදු වෙච්ච දේවල් ටික අපිට ගැටලුවක් නැහැ. අපිට පුරුදු නැති දෙයක් වුණොත් තමයි හරි අමුතු දෙයක් බවට පත් වෙන්නේ. ඉතින් භාවනාවෙන් අර සියුම් දේවල් වැටෙන ගතිය, ස්නායු වල කම්පන චංචල ගති, කය දැනෙන දේවල් මේ ඔක්කොම තීව්‍ර වෙලා එන්න පටන් ගන්නවා ඇහෙන ශබ්ද. ඉතින් ඒකට ඒකේ ඒකත් දිගට වෙන්න ගත්තාම ඒකත් සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. ඒකෙත් ඇති දෙයක් නැහැ. අතන බලන්න ගියාම මේක පේනවා හැමතිස්සෙම අර මම හිතෙන් යමක් ඒකට පණවන්න කලින් ඒ හැම දෙයකම තියෙන්නේ මූලය එකයි. ඕනම ශබ්දයක මූල එකම ස්වභාවය. ඊට පස්සේ ඒක හට අරගෙන විපරිණාමය වෙනකොට තමයි අපි ඒකට නමක් දාන්නේ. ඕන කවුරුහරි කතා කරන සද්දයක් කියනවා, බිර සද්දයක් කියනවා කියලා එක එක දාන්නේ. නැත්තම් ඔය හැම එකටම වෙන්නේ මේ අපි කම්බරේ කම්පැනි වෙන එක විතරයි. වෙන මොසු දෙයක් මොකුත් වෙන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ මොහොත අපි දකින්නේ, අපි හැමතිස්සෙම දකින්නේ අර සංස්කාරය. කියන්නේ සංස්කරණය කියලා කියන්නේ එඩිටින්. එඩිට් වුණාට පස්සේ තමයි දකින්නේ. සංස්කාර වුණාට පස්සේ තමයි අපි දකින්නේ. අපිට වේදනාව ස්පර්ශය ගැන හඳුන ගන්න තරම් සිහියක් නැතිකම. හැබැයි කෙනෙක්ට මේ සංස්කාර වෙන්න කලින් දැනුවොත් ඒකකවත් වෙනසක් නැහැ. අඩු ගන්න රාග ද්වේෂ කියලාවත් වෙනසක් නැහැ. ඔය දෙකම ආරම්භයේ එකම දැනින් තමයි පටන් ගන්න. හට ගැනීම එකයි. බෙදිලා වෙන් වෙලා ගියාට පස්සේ දැන් මුලින්ම අඩු ගන්න මනුස්සයෙක් ඉපදිනකොට ගෑනුදු පිළිඳිනද කියලා හොයන්න බෑ. සංස්කාර වෙන්න ගත්තට පස්සේ තමයි මේ බෙදි බෙදි යන්නේ. ඉතින් මේ සංස්කරණය කරන්නේ ඒකට ඉතින් ඇත්තරම තියෙන්නේ ඒ අර දැන් කතා කරපු එකත් ඒකේ පොඩි කොටසක් ඒකට උත්තරයක් තමයි. ඇත්තරම අපිට අර යමක් ඒ මොහොතේම හඳුනගන්න පුළුවන් නම් ඒක අර සංස්කාර වෙන ප්‍රමාණය අඩුයි. දැන් ප්‍රශ්න වෙලා තිනවා ඔය දැන් හිතක වුණත් චිත්තක්ෂණ වශයෙන් ගත්තොත් මුල් චිත්තක්ෂණ ටිකේ එහෙම අපිට පිරිසුදු අපිරිසුදු භාවයක් ගැන කියන්න බෑනේ. එහෙම අපිරිසුදු වෙලා නැහැ ඇත්තටම හිතේ. ඕනම හිතකේ මුල්ම අවස්ථාවේ අපිරිසුදු භාවයක් නැහැ. ඒක අර සංස්කාර මට්ටමට ගියාම මේක වෙනස් වුණාම තමයි අපි ඒකට දේවල් එකතු කරාම තමයි මේ ප්‍රශ්නේ එන්නේ. හැබැයි ගැටලුව තියෙන්නේ අපිට එහෙම එකතු නොකර ඉන්නේ. ඒ කියන්නේ අපි හිතමු අපි රූපයක් දැක්කා. දැන් මේ රූපය පිළිබඳව අපිට අපි හිතන දේවල් තියෙනවනේ, චේතනා කරන දේවල්. ඒ චේතනාව කියන මට්ටමට අපිට නොයා ඉන්න බෑනේ. අපි මේ පිළිබඳව සිහියකින් නෙමෙයි නම් ඉන්නේ.
ඒකෙන අපි වඩන ලද සිතක් නෙමෙයි නම් තියෙන්නේ ඒ කෙනාට ඉබේටම අර පරණ පුරුදු ටික ඒ රූපයත් එක්ක පහළ වෙන්න පටන් ගන්නවා. එක්ක කැමැත්ත එක්ක අකමැත්ත. ඔය මොකක් හරි එකක් කියනවා. ඉතින් එතකොට ඒ මට්ටමට යනකොට සමහර විට ඒවා ඒ දේවල් ඇත්තටම අපිට අදාළත් නැහැ. අපි හිතලා කරන දේවලුත් නෙමෙයි. එතකොට අර අපිට ඒ පුරුද්ද දැන් වෙනස් කරන්න වෙනවනේ. ඇත්තට මේ භාවනාවෙන් කරන්නේ තවත් මොකක් හරි පුරුද්දක් හදනව නෙමෙයි. අර පුරුදු ටික එක දිගට යන එක නවත්තනවා. ප්‍රශ්නේ තියෙන දැන් අපිට අපි භාවනා කළාට දැන් අපිට ඕක මැනගන්න බැරි කමක් තියෙනවා නේද? මම මේ භාවනා කරාට දියුණුවක් තියෙනවද නැද්ද කියන ගැටලුවක් තියෙනවනේ. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ ඒකට සමහර උපමා දීලා තියෙනවා. ඒක උපමාවක් තමයි මේ දැන් අපි හිතමු අපි දැන් අපි සාමාන්‍ය භාෂාවෙන් අපි කියනවනේ භාවනා කරලා සෝවාන් වෙනවා කියලා රහත් වෙනවා කියන එක නිකන් අපි පොදුවේ කතා කරන දෙයක් තියෙනවනේ. ඒකට ඇත්තටම අපි ඕක දන්නේ නැහැනේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ සමර්ථයන්ට උපමා දීලා තියෙනවා. එක උපමාවක් තියෙනවා. ඒකද කියන්නේ දැන් ඔය ඉස්සර ඉන්නවා බ්‍රාහ්මණයෝ දෙනවා මේ ඒගොල්ලන්ගේ රෙදි හොදන්න දෙනවා. රෙදි හොදන අයට දෙනවා. රෙදි හොදන මිනිස්සු ඉන්නවා. ඒගොල්ලන්ට දුන්නාම මේගොල්ලෝ අර මැටි, කොම, අරවා මේවා කලවම් කරලා ඔය හදාගත්ත එකකින් රෙදි හොදනවා. හොදලා පස්සේ දැන් ඒක ගඳයිනේ. දැන් මැටි යනම් මනම් දාපුවා මඩේ. ඊට පස්සේ මේගොල්ලෝ කරන්නේ සඳුන් කරඬුක තියෙනවා. එතකොට මේක මම හිතන්නේ ඒක භික්ෂුවක් තමයි මේ උපමාව කියන්නේ. ඒක ප්‍රශ්න සාකච්ඡාවකදී. එතකොට ඒගොල්ලෝ සඳුන් කරඬුවේ දාලා ඒ භික්ෂුව අහනවා මේ කෙනෙකුට හරියටම කියන්න පුළුවන්ද මේකේ දැන් සඳුන් කරඬුවේ දාලා තියෙනකොට අර කාලයක් යනකොට මේක දවසක අර තිබිච්ච මැටි ගොම ගඳ ගිහිල්ලා සඳුන් සුවඳ එනවනේ. ඒ එන්න පටන් ගන්න කොතනද කියලා හරියටම කියන්න පුළුවන්ද කියලා අහනවා. ඇත්තටම එහෙම කියන්න බෑනේ. මේක අපිට කියන්න පුළුවන් අර මාර්ගයේ ආරම්භය සහ අවසානය ගැන තමයි ඇත්තටම කතා කරන්න පුළුවන්. මේක වෙනස් වෙන්නේ කොතනද කියන එක. ඒ කියන්නේ හරියටම මේක අපි කියන ওই භාවනාවේ දියුණුව කියන පැත්තට ඒ ටර්න් එක එන්නේ කොතනද කියන එක අපිට එහෙම හරියටම මැනගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක ඒ ප්‍රොසෙස් එක. ඒ කියන්නේ ඒක තප්පරයකින් වෙන දෙයක්ද විනාඩියකදී නැත්නම් දවසක් ඇතුළත වෙනවද කියන එක එහෙම හරියටම මනින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක පරිණත වීමක්. ඒකට ඉතින් හොඳම උදාහරණයක් සාමාන්‍යයෙන් අපිට වැටෙන දෙයක් කිව්වොත් එහෙම දැන් අපි දන්නවනේ පොඩි ළමයි වැලි මාලිගා හදනවා මොහොත වෙරළි. හැබැයි ඒ ළමයි ලොකු ඒගොල්ලෝ පොඩි කාලේදී ඒව හදලා කැඩුනහම අඬනවනේ. හැබැයි ආ වැඩිහිටියෙක් වුණාම අඬන්නේ නැහනේ. ඒතර එතන තියෙන යාගේ මනස පරිණත වෙලානේ තියෙන්නේ. අන්න ඒ වගේ භාවනාවේ තියෙන පරිණත වීමක් අපි මේ වඩන අපි දැන් මේ වඩන්නේ කුසල අරමුණක් වඩන්නේ. සිහිය කියලා කියන්නේ කුසලයක්. ඒතකොට ඒ හැමදෙස්ම සිහියෙන් ඉන්න වෙලාවට ඒ සිහිය කියන චෛතසිකය තුල අකුසලයක් වැඩ කරන්න විදිහක් නැහැ. අකුසලයක් පිළිබඳව දැනගන්න පුළුවන් සිහිය තියෙනවනම්. සිහිය කියන්නේ කුසලයේ තියෙනවනම්. එතකොට දැන් අකුසලයේ කියන අපි හිතමු අපිට ද්වේෂය කියන එක හටගත්තා. ද්වේෂය හට අරගෙන දැන් ද්වේෂයේ තියෙන හිතෙන් මට ඒක දකින්න විදිහක් නැහැනේ. යම් ප්‍රමාණයකට ද්වේෂය ඉන්න පටන් ගත්තට පස්සේ අපි හිතමු කෙනෙක් ඔන්න සිහිය කියන එක පුරුදු කරලා තියෙනවනම් මෙයාට එකපාරට සිහිය මතු වෙනවා. දැන් මම මෙච්චරලා හිටියේ ද්වේෂ අරමුණක. එතකොට එයාට සිහිය ඉපදිච්ච ගමන් ඒ සිහිය තියෙන හිතේ අර ද්වේෂය නැහැනේ. එතකොට ඔන්න අර අකුසලයට විරුද්ධව දැන් කුසලය හටගත්තා. දැන් ඒ කුසලයේ යටපත් කරගෙන අර අකුසලයේ බලවත් නම් ඒ කියන්නේ එයාගේ අකුසල ශක්තිය බල වැඩි නම් එයාගේ අකුසලයේ කියන පුරුද්ද වැඩි නම් ආපහු කුසල ශක්තිය යටපත් කරනවා. හැබැයි කුසලයේ කියන එක හොඳට දියුණු කරපු කෙනෙක් ඉන්නවනะ. එතකොට එයාට අර අකුසලයේ කියන එක දැන් ඒ මට්ටමට එන්නේ නැහැ. එතකොට මේක අර එක චිත්තක්ෂණයකින් වෙනස් වෙන දෙයක් නෙමෙයි. මේක මේ පොඩි ප්‍රොසෙස් එකක්. ඒ කියන්නේ අපිට දැන් වැඩි තියෙන්නේ මේ හරි හරියට ටර්නින් පොයින්ට් එකක් කියන්න බැරි කම තියෙන්නේ. එහෙම ඇත්තටම හරියට මේ දැන් මම ඉන්නේ අකුසලිය ඔන්න දැන් භාවනා කළා දැන් භාවනායි දියුණුව තියෙන මෙතනින් එහාට කියන එක එහෙම කියන්න බෑ. අපිට කර්මස්ථානයක් වශයෙන් කියන්න පුළුවන් ආයා දැන් එයාගේ හිත ඒ අරමුණේ පිහිටනවා. ඒ කියන්නේ ආනාපානේ නම් ආනාපානේ පිහිටනවා. දැන් ඉස්සරට වැඩිය හොඳයි කියන එක කියන්න පුළුවන්. ඉස්සරට වැඩිය හොඳයි. හැමතිස්සෙම අපි යන්නේ අන්නේ සාපේක්ෂ ගමන. ඉස්සරට වැඩිය හොඳයි. ඒතකොට තමන්ට දැනෙනවා නම් කලින්ට වැඩිය මේ භාවනාවේ මට වැටහෙන යමක් තියෙනවා කියලා. ඒ ඉස්සරට වැඩිය මට යම් කිසි මනසේ සැහැල්ලු භාවයක් ඊට පස්සේ කෙලස් කියන දේවල් වල බරගතිය අඩුකමක් ඊළඟට ද්වේෂය කියන එකේ අර ඉස්සර තරම් තියෙන ආවේගශීලී ගතිය නැතිකම රාගය තියෙනව නැත්නම් රාගය තිබ්බට ඒ දේවල් අර වීතික්‍රමන මට්ටමට එන්න කලින්ම තමයි මේක තේරුම් අරගෙන අපි කියන ගොඩක් කරුණු වෙනවනේ. එතකොට අර හිතෙන් එන ලැජ්ජාවක් බයක් ඇති වෙලා ඒකත් එක්ක ඉස්සරහට නොයන ගතිය අර තමන් කැමති දේවල් පස්සේ ඉස්සර වගේ හඹා යන්නේ නැති ගතිය
ද්වේෂය කියන අර බද්ධ වෛරී නැති ගතිය ඒ තමන්ට අන්න එහෙම දැනෙනකොට තමයි. හැබැයි ඒක දැනෙන්න කාලයක් යනවා ඒකයි වැඩි. ඒක ටර්න් වෙන්නේ කොතනද කියන එක ඒක හරි අමාරු හොයාගන්න. ඒක අර උපමාය වගේ තමයි. කවදද කෙනෙක්ට කියන්න බෑනේ කොයි වෙලාවේද හරියට කොයි මොහොතේද. දැන් 1:40ටද මේක සඳුන් සුවඳ ඉන්න පටන් ගත්තේ. එහෙම කියන්න බෑ. එතකොට ඒක ප්‍රොසෙස් එකක්. ඒක කාලයක් තිස්සේ වෙන දෙයක්. කාලයක් ගියාම තමයි යාට වැටෙන්නේ. ඕකටම තව උපමාවක් තියෙනවා. ඒක නම් මම දැන් මට මතක දින බුදුරජාණන් වහන්සේගේ ওই ගස් කපන මිනිස්සෙක් ඉන්නවා. එතකොට ඒ ගස් කපන මිනිස්සයාට ඒ පොරවේ මිට ගෙවිලා කියලා තේරෙන්නේ කාලයක් ගියාමනේ. අවුරුදු ගණනක් ගියාම තමයි යාට තේරෙන්නේ ආ දැන් මම මේ පාවිච්චි කරන පොරවේ මිට ගෙවිලා. එතකොට යාට ඒ කාලයක් ගියාම තේරෙන්නේ යාට ඒක හැමදාම වැටෙන්නේ නැහැ. සාපේක්ෂව වැටෙනවා ඉස්සරට වැඩිය පොරවේ මිට දැන් ගෙවිලා. අන්න ඒ වගේ මේ හැමතිස්සෙම මේකේ භවනාව තුළ තියෙන අර පෙරට වැඩිය හොඳ කලින්ට වැඩිය හොඳ ඊට වැඩිය හොඳ. එතකොට හෙට තියෙන හොඳත් එක්ක බලපුවාම අද තියෙන්නේ නරක. දැන් ඊට වැඩිය අද හොඳයි. අදට වැඩිය හෙට හොඳයි. එතකොට හෙටට වැඩිය අද එහෙනම් නරකයි. ඉතින් එතකොට හැමතිස්සෙම අපිට අර ඒ ප්‍රොසෙස් එක තුළ ඉන්නකොට ඒ ක්‍රියාවලිය තුළ ඉන්නකොට අපිට සාපේක්ෂ අදහසක් තමයි තියෙන්නේ. මාර්ගයකම තමයි. ඒ කියන්නේ ඒ අපිට අර දැන් සැක ඇති වෙනවානේ. දැන් ඒක ඒ මොහොතේ වැටෙන්නේ නැති හින්දා අපිට හිතෙනවා මේ පාර හරිද දන්නේ නැහැ, වැරදිද දන්නේ නැහැ. මම කොහොමද මේ භාවනාවේ දියුණුව කියලා කියන්නේ මොකද්ද? අකුසල් යටපත් වීම කියලා කියන්නේ මොකද්ද? දැන් භාවනා කරන්න ගත්තාම ඇත්තට කෙනෙක් අලුතෙන් භාවනා කරන්න ගත්තොත් එහෙම ඒක නඩ ඉස්සෙල්ලම වෙන්නේ කෙලස් වැඩි වෙන එක. කෙලස් වැඩි වෙනවා කියන්නේ මේ අමුතුවෙන් කෙලස් වෙනවා කියන එක නෙමෙයි. අර යා දැන් බාහිරින් අරමුණු ගන්න එක අඩු වෙනකොට අභ්‍යන්තර කෙලස් ටික මතු වෙන්න පටන් ගන්නවා. එතකොට මුල් කාලේදී භාවනා කරන කෙනාට හිතෙනවා අම්මෝ මගේ ඉස්සර තිබිච්ච නැති තරම් මේ කෙලස් දැන් තියෙනවා කියලා. ඇත්තටම එහෙම නේ වෙලා තියෙන්නේ. එකක් තමයි අර අභ්‍යන්තර කෙලස් ටික දැන් යාට පේනවා. ඒ ටික මතු වෙන්න පටන් අරන් ඊට පස්සේ යාට දැන් ඒක පේන ප්‍රමාණය පේන පරාසය වැඩි. සිහියෙන් ඉඳ ගත්තට පස්සේ මොකද දැන් වෙන වැඩ කරන්නේ නැහැ, භාවනා කරන කෙනෙක් කරන්නේ. එතකොට යාට ඒක දැනෙන ප්‍රමාණය වැඩි. හැබැයි ඒ දැනෙද්දි තියා එහෙම දිගටම භාවනා කරනකොට යාට තේරෙනවා මේක ටික ටික ගෙවෙන ගතියක් තියෙනවා. ඒක ටික ටික දුර වෙන ගතියක් තියෙනවා. හැබැයි අපි හොයන නිකන් ෂණික ප්‍රතිඵල එහෙම ගන්න අමාරු. එහෙම ලැබිච්චා ඉන්නව නැත්තේ නෑ. එහෙම ලැබිච්චාත් තියෙනවා. හැබැයි ති ඒකත් දීර්ඝ කාලීන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් තමයි. එහෙම අර එකපාර වෙන දෙයක් නෙමෙයි. දැන් ඕක වැඩි වෙලා තියෙන අපිට අර අපේ මනසට ධර්මය කියන එක දීලා තියෙන පොත්පත් වල සමහර දේවල් වැරදි. දැන් සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයට පත් වෙන එක බලන්න. අපිට කියලා තියෙන්නේ මේ වගේ මේ වෙසක් පොයේ දවසක බුදු වුණා කියලා. එතකොට අර අවුරුදු 6ක් කරපු දුෂ්කර ක්‍රියාව මොකද්ද? ඔබ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන ධම්මපදයේ තියෙන එක ගාථාවක්. උදබින්දු නිපාතේන උදකුම්භෝවි පූර්ති. ඒ කියන්නේ මේ වතුර කාලේ පිරෙන්නේ වතුර බින්දුව එකතු වෙලා. දැන් අපි වතුර කාලේ පිරෙනවා කියලා අපි කියන්නේ අර අපි තුන් වතුර කාලේ පිරෙන වතුර බින්දු 100ක් ඕනි. වතුර බින්දු 100ක් පිරුණාම කියන්නේ ඔය කාලේ පිරෙන්නේ වාජනේ පිරෙන්නේ. අපි වතුර කාලේ පිරුණා කියන්නේ කොයි වෙලාවටද? අර 100 වෙනි බින්දුව වැටුණා. ඒතර 100 වෙනි බින්දුව වැටුණාම නම් පිරුනේ ඉතුරු 99 අයින් කරොත් හරිද? නෑනේ. ඒතර ඒ මුලින් වැටිච්ච වතුර බින්දුව වතුර බින්දුවක් තමයි එකත්. ඒක ඒකෙනුත් කලේ පිරුණා තමයි. හැබැයි අපිට බැලුවහම පේන්නේ අයියෝ වතුර බින්දුවේ කලේ පිරෙලා නැහැ. භාවනාවත් ඒ වගේ තමයි. අපි අර සිද්ධාර්ථ කුමාරගේ අවුරුදු 6ක දුෂ්කර ක්‍රියාව ගැන අපි කතා කරන්නේ. අපි කතා කරන්නේ මෙදාරේ හරියටම බුද්ධත්වයට පතුනා. එහෙම නැහැ. ඒක අර පාරමිතා පුරන ලද පාරමිතා වල එකතුවක්. ඒකේ තවසාන භවෙත් අවුරුදු 6ක් තිස්සේ දුෂ්කර ක්‍රියා කළා කිව්වට දුෂ්කර ක්‍රියාව කරන්නේ නෙමෙයි. ගුරුවරු හොයාගෙන ගියා ඉගෙන ගන්න. උන්වහන්සේ ගොඩක් ශාස්ත්‍ර හැදුවා, යෝග කරලා තියෙනවා. ඒ හැමදේම කරලා බැලුවා. ඉතින් ඒ හැමදේම කරලා තමයි තේරුම් ගත්තේ අන්තිමට මේකේ තියෙන්නේ මේ කය පිළිබඳව දෙයක් නෙමෙයි, මනස පිළිබඳ දෙයක්. ඒකත් එක්කයි ඇති වෙච්ච දියුණුව තමයි මේ අවසානයේ අර අවසාන වතුරු බින්දුව වැටෙන එක. ඉතින් ඒ වගේ තමයි බුද්ධත්වයට පත් වෙනවා. කියන්නේ ඒක පරිණත වීමක්. අපිට පෙන්ලා තියෙන්නේ නිකන් අර ගහක් යට වාඩිලා ඉනෝ එකපාරට ශනිකව අවබෝධ වුණා වගේ. එහෙම නැහැ. ඒක ලොකු ක්‍රියාවලියක් වුණා. සීට කලින් ඕනතරම් භාවනා කරලා තියෙනවා. ගුරු ළඟ මේ භාවනා හදාරලා තියෙන සම්මත ධ්‍යාන භාවනා ඒවා කරලා තියෙනවා. ඉතින් එතකොට අපිට ඒ ගැන අර ඒ භාවනාවේදී දියුණුව කියන්නේ මොකද්ද කියන එක අපිට බලන්න වෙන්නේ
සාපේක්ෂව. ඊට වැඩිය මම අද හොඳයිද? හැබැයි එහෙම බැලුවට පේන්නේ නැහැ. ඊට වැඩිය අද හොඳයිද කියන එක වැටහෙන දෙයක් නෙමෙයි. හැබැයි කාලයක් යනකොට තමන්ට පොඩි පොඩි අවස්ථා එකයි කියන්නේ විදර්ශනා භාවනා කරන්න ඕනේ කෙලිස් තියෙන තැනකම තමයි. මුලින් නම් අපිට මේ වගේ තැනකට ඇවිල්ලා භාවනා කරන හැබැයි පස්සේ වෙනකොට ඒ තමන්ට බාධක කරදර එන්න ඕනේ. එතකොට තමයි තමන්ට බලා ගන්න පුළුවන් මේ භාවනාව ඇත්තටම දියුණු වෙලාද කියලා. දැන් බුදුහාමුදුරුවෝ ඇත්තටම බුදු වුණා කියලා අපි දැනගත්තේ උන්වහන්සේ මිනිස්සු අතරට ආපු ඉඳන්. කැලිටෙලා හිටියනම් වෙන්නේ නැහැනේ. ඇවිල්ලා උන්වහන්සේට මිනිස්සු ගර්හා කරනකොට මරණ හදනකොට ඒ දේවල් කරනකොට තමයි අපි උන්වහන්සේ ඉවසීම ගැන දැනගත්තේ. ඒ වගේ අපිටත් මේක පරීක්ෂා කරගන්න ඒ ප්‍රශ්න ගැටළු එන්න ඕනේ. එතකොට ඒවා අපි බලෙන් ගන්න යන්නේ නැහැ. ඒවා ඉබේට එනකොට අපි බලා ගන්න ඕනේ, පරීක්ෂා කරලා බලන්න ඕනේ. දැන් මම මේ වඩපු භාවනා මගේ සිහිය කොතනද තියෙන්නේ, මොන මට්ටමේද තියෙන්නේ? ඒක බලා ගන්න මේ ප්‍රශ්න එන්නම ඕනේ. ඉතින් භාවනා විදිනුව කියලා කියන්නේ ඇත්තටම තමන් අපේක්ෂා නොකරන, තමන් අකමැති දේවල් සිද්ධ වෙනකොටත් මනසින් කඩා නොවැටීම තමයි භාවනාව. භාවනාවේ දියුණුව නැත්තම් ප්‍රඥාව කියලා කියන්නේ. ඒක තමයි මැනගන්න තියෙන ක්‍රමය. හැබැයි ඒක ඒ මොහොතේ එහෙම වුණාට ඊළඟ මොහොතේ ආය වෙනස් වෙන්න පුළුවන්. ඒක අනිත් එක ඒක බාහිර කෙනෙකුට කියන්නත් බෑ. තමන්ගේ භාවනාවේ දියුණුව ගැන බාහිර කෙනෙකුට කියන්න අමාරුයි. දැන් අපි අහලා තියෙනවානේ බන්දුල මල්ලිකාවත් සෝවාන්, විශාකාවත් සෝවාන්. දැන් බන්දුල මල්ලිකාව එයාගේ පවුලේ දරුවෝ ස්වාමියා මැරුවා කියලා එයාට ඒක ගාණක්වත් නැහැ. එයා ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. හැබැයි විශාකාව යත් සෝවාන්, එනකොට තමන්ගේ අර මුණුපුරෙක් මැරුණා කියලා මිනිපිරි මැරුණා කියලා අඬනවා. ඉතින් එතකොට ඉතින් දැන් බලන් ඉන්න කෙනෙක්ට හිතෙන්නේ විශාකාව කියන්නේ හරි දුර්වල චරිතයක්. ඒ පෞරුෂ ලක්ෂණ. ඒක මම ඊයේ කිව්ව නේද? පෞරුෂය අනුව වෙනස් වෙනවා කියලා. මේ දේවල් භාවනාවේ ප්‍රතිඵලය ගන්න විදිහ පෞරුෂය අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒක පෞරුෂ ලක්ෂණ. එතකොට භාවනාවේ ප්‍රතිඵලය කියන එක හරියටම දන්නේ තමයි. ඒක තව කෙනෙකුට එහෙම සාධිකයක් දෙන්න බෑ. තමන්ට මැනගන්න තියෙන්නේ ඒක හැම මොහොතෙම බලන්න තමන්ට මේ වෙන දේවල් එක්ක තමන් කොච්චර කම්පාවටපත් වෙනවද? තමන් කොච්චර මේ දේවල් ඔළුවේ දාගෙන විඳවනවද කියලා බලන්න. එහෙම නැත්නම් තමන් කොච්චර මේ දේවල් වලින් ගැලවිලා නිදහසේ ඉන්නවද? අන්න ඒක තමන්ට අල්ලගන්න පුළුවන් නම්, ඉතින් ඒක අල්ලගන්න තියෙන හොඳම විදිහ තමයි මේ සිහිය නැත්නම් මේ භාවනාව තුළින් අපි දියුණු කරන අර නිරවුල් මනස. එතකොට නිරවුල් මනස අවුල් වෙනකොට අපි කොහොමද ඒකට ප්‍රතිචාර දක්වන්නේ කියලා තමන්ට බලා ගන්න පුළුවන්. එතකොට ඒකට මේ ප්‍රශ්න ගැටළු එන්න ඕනේ. ඒවට එන ඒවට එන්න ඉඩ දෙන්න. බලෙන් ගන්න යන්න එපා. බලෙන් ගිහිල්ලා කාත් එක්ක රණ්ඩු වෙන්න යන්න හොඳ නැහැ. කරන්න ඕනේ කව තමන්ට මේ අපි හිතමු අභූත චෝදනාවක් කෙනකොට. එතකොට මම කොහොමද මේකට මුහුණ දෙන්නේ? ඔව් දැන් තව කෙනෙකුගේ කෙලෙස් මතු කරනවා කියන එක ඒක දක්ෂ ගුරුවරයෙකුට කරන්න පුළුවන් බැරි නෑ. පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් ගොඩාක්ම හරිම ප්‍රැක්ටිකල් විදිහට තියෙන්නේ සෙන්වල. සෙන්වල මම එක කතාවක් කියන්නම්. ඒක ගුරුවරයෙක් ඉන්නවා. ඒක ඇත්තටම මේ එනර්ජි ලෙවල් එක කියන්නේ ඒකේ ගුරුවරයාගේ තියෙන අත්දැකීම් මට්ටම තමයි. එනර්ජි ලෙවල් කියන අපි එනර්ජි බොඩි එකක් ගැන කතා කරන එක වෙනම එකක්නේ. ඒක අපේ ඕනම කෙනෙකුට තියෙන අඩු වශයෙන් හා වැඩි වශයෙන් තියෙනවා. ඉතින් භවනා කරනකොට ඒක වැඩි වෙනවා කියලා කියනවා. ඉතින් ඒ පැත්ත වෙනම දෙයක්. ඒක අපි සාමාන්‍ය තේරවාදී ඒ පැත්ත ගැන ලොකුවට හයිලයිට් කරන්නේ නැහැ. තේරවාදී අපි උත්සාහ කරන්නේ මේ පැවැත්ම තුළ තියෙන දුක අවබෝධ කරගන්නනේ. එතකොට මේ පැවැත්ම තුළ තියෙන දුක වැටහෙන්නේ අපි මේ එදිනෙදා අරමුණු අභිලාෂයන් පස්සේ දුවන්න ගත්තාම තමයි. ඒ දුවන කෙනාට ඒක පේන්නේ නැහැ. ඒ නිසා කියනවා නතර වෙලා පොඩ්ඩක් බලන්න කියලා. එතකොට තමන්ට තියෙනවා මේකත් එක්ක තියෙන පීඩාව. ඒක පස්සේ දුවන එකට වැඩිය හොඳයි නතර වෙන එක කියන එක තමයි එයාගේ ඔළුවේ වැඩ කරන්නේ. එතකොට ඒක නා ඉබේටම නිවන පැත්තට යනවා. ඉබේටම නෙමෙයි. එයා ඒ තීරුම් ගත්ත දේවල් එක්ක එයා නිවන පැත්තට යනවා. දැන් ඒ තව කෙනෙක් ගුරුවරයෙක් ශිෂ්‍යයෙක්ට බලපෑම් කරනවා කියන එක ඒක යම් මට්ටමකට කරන්න පුළුවන්. එතනින් එහාට කරන්න බෑ. ඒකට ගුරුවරයා දක්ෂ වෙන්න ඕනේ, ශිෂ්‍යයා දක්ෂ වෙන්න ඕනේ. දැන් ඒක සෙන් කතාවක් තියෙනවා. ඒ ගුරුවරයා ළඟට යනවා, ශිෂ්‍යයා සෙන් ඉගෙන ගන්න එක. සෙන් කියලා කියන්නේ ඇත්තටම ශුන්්‍යතාවය කියන එක තමයි. භාවනාවටත් කියනවා මම හිතන්නේ. ඒ සෙන් ඉගෙන ගන්න ගිහිල්ලා දැන් මේ ශිෂ්‍යයාට ගුරුවරයා මුලින්ම කියනවා, එහෙනම් මං කියන වැඩ ටික කරන්න ඕනේ කියලා දෙනවා. දාර බලන්න දෙනවා, උයන්ඩ අරම මෙයා වැඩ ගොඩක් දෙනවා. ඔහොම ඉතින් අවුරුද්දක් විතර යනවා. අර ශිෂ්‍යයා දැන් අවුරුද්දක් හිටියා, මුකුත් ගුරුවරයා කියලා දුන්නේ නැහැ. සෙන් අහගන්න නේ ගියේ. ඊට පස්සේ
දවසක් ඕන ගුරුවරයාට කියනවා මම දැන් අවුරුද්දක් හිටියා උතුමාට කිසිම දෙයක් කියලා දුන්නේ නැහැ කියලා. ඒ ගුරුවරයා ඊට පස්සේ කියනවා මේ ගුරුවරයා එතකොට කියනවා අර පළපු දරටිය කියනවා කියලා. මොකුත් කියලා දෙන්නේ නැහැ වැඩ ගන්න. මේ විදිහට අවුරුදු දෙකක් ගියා. හැම අවුරුද්දකම මේ මිනිස්සයා මේ ශිෂ්‍යයා ගිහිල්ලා ගුරුවරයාට මතක් කරනවා. කොහොම කියලා දැන් අවුරුදු 7ක් 8ක් ගියා. ගුරුවරයා මොකුත් කියලා දෙන්න පටන් නැහැ. ශිෂ්‍යයා එදා හිතාගත්ත මම මොකද දෙකේ එකක් කරනවා කියලා ගියා ගුරුවරයා හම්බෙන්න පොඩි පොල්ලකුත් අතේ තියාගෙන තමයි ගියේ හංගගෙන. ඊළඟ ගුරුවරයාගෙන් අහන දැන් මම මෙච්චර කාලෙ හිටියා මට සෙන් කියලා දුන්නේ අදවත් කියලා දෙන්න කියලා කියනවා. එතකොට අර ගුරුවරයා කියනවා දැන් ගුරුවරයා දන්නවා දැන් හැබැයි දැන් අත්දැකීමෙන් දන්නවා මේ ශිෂ්‍යයා දැන් එන මූඩ් එක හොඳ නැහැ කියන එක ගුරුවරයා දන්නවා. ඊට පස්සේ එතනත් කියනවා මොකක් හරි වැඩක් දරු බලන්න හරි මොන හරි කියලා. කිව්වගම අර ශිෂ්‍යයා තරහා ගිහලා ගුරුවරයාට ගහන්න හදනවා. ගහන්න හදනකොටම අර ගුරුවරයා ශිෂ්‍යයව අතින් වළක්වනවා. එතකොට කියනවා අද තමයි පළවෙනි පාඩම. මොකද එතෙන්ට එනකන් ශිෂ්‍යයා එක ගන්න සුදුසු නැහැ. පළවෙනි දවසේ දැන් මොකද අතුරු පාඩම? ඔය ඉවසීමක් තියෙන අනිත් පැත්තේ දැන් මෙයා ඉන්නේ ලොකු බලාපොරොත්තුකනේ. එයා කොච්චර මේ බලාපොරොත්තුවට ඇලිලාද කියන එක, මේ බලාපොරොත්තුව එයා කොච්චර දැඩිව අල්ලගෙනද කියන එක තමයි පෙන්වන්න හදන්නේ. මේ සෙන් කියලා කියන්නේ නිදහස් වීමනි, ශුන්‍යතාවයනේ. ඒතර කොහොමද නිදහස් වෙන්නේ බලාපොරොත්තුවක් තියෙන කෙනෙක්? එයා ඔක්කොම බලාපොරොත්තුවත් ඇල්ලවිලා තව බලාපොරොත්තුවක් අල්ලගෙන. ඒතර ඒක තේරෙන්නේ ගුරුවරයාට. මෙයා එන මූඩ් එකෙන් දන්නවා මෙයා ඉන්නේ මේ දැඩි බලාපොරොත්තුවක් තියෙන නිවන් දකින්න. එතකොට යාට ඒක දෙන්නේ නැහැ. මොකද යාට ඒක දුන්නා නම් පළවෙනි දවසේ යාට එතකොට ඒක තවත් එක දෙයක් විතරක් වෙනවා. ඒක යාට තව එක දෙයක් විතරයි. මොකද පළවෙනි දවසේ හම්බුණානේ. එහෙනම් මේ මනුස්සයා අවුරුද්දක්වත් ඉන්න එකක් නැහැ. යයි යන්නේ. ගුරුවරයා කරන්නේ අර ඒ ඇත්තම මේ ශිෂ්‍යයාගේ කෙලෙස් හවුස්සනවා කියන්නේ ඕක තමයි. ඒ ශිෂ්‍යයාට උපරිම මට්ටමට ගේනවා. ඇත්තටම හොයන කෙනෙක් නම් ඉඳි. දැන් එතනක් තියෙනනේ පොඩි පොයින්ට් එකක්. ඒ ශිෂ්‍ය අවුරුදු 7ක් 8ක් ඉන්නවා කියන්නේ ඒතර ගුරුවරයා දන්නවා මේ මනුස්සයා මේ බොරුවට නෙමෙයි මේක හොයන්නේ. මේ අවංකවම තමයි මෙයා මේක හොයන්නේ. හැබැයි එයා ඒ බලාපොරොත්තුව දැඩි වර්ගෙන ඒකයි වැඩි. අපිට එහෙම අයිතියක් නැහැ. අපිට කිසිම වෙලාවක එහෙම මේ මට මේක ලැබෙන්න ඕන කියලා එහෙම එකක් නැහැ. ඒතරේ උපරිම අවස්ථාව වෙනකන් ඉඳලා තමයි කියන්නේ අද තමයි පළවෙනි පාඩම. ඒ කියන්නේ ඒ ශිෂ්‍යයා එතකොට ඒක තේරුම් ගන්නවා. ශිෂ්‍යයා ඊට පස්සේ ගුරුවරයාට එදා ඉඳන් ගෞරව කරනවා. මොකද ඒ පළවෙනි පාඩම යාට කියලා දෙන්නේ අර ගුරුවරයාගේ තියෙන දක්ෂතාවය ශිෂ්‍යයාගේ තියෙන දක්ෂතාවය දෙකම ඕනේ. නැත්තම් ගුරුවරයා ඒක මේ එහෙම කිව්වට ශිෂ්‍යයා තේරුම් ගන්නෑ. අද තමයි පළවෙනි පාඩම කිව්වා ශිෂ්‍යයා තේරුම් ගන්නවා. ඇත්ත තමයි මම මේ ආවේ සෙන් ඉගෙන ගන්න. සෙන් කියලා කියන්නේ මේ හැම දෙයකින්ම නිදහස් වෙන්න තියෙන පාරක් නේ. සෙන් ධර්මය කියන්නේ සෙන් කියලා කියන්නේ මේ තේරවාදීම තමයි එක එක විපර්යාස වෙලා විපරිණාම වෙලා වෙන රටවලට ගියේ. ඉතින් ඒක යන ලස්සන කතන්දර තියෙනවා වගේ. ඒ කතන්දර වලින් තේරෙනවා මේ ගුරුවරයෙක් කොහොමද ශිෂ්‍යයෙක්ව හඳුනගන්නේ කියන එක. ඒකට අර එයාගේ තියෙන දැඩි බලාපොරොත්තුව. දැන් ඕකම ඔය වගේ අදහසක් බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරනවා. මට මතක විදිහට ඔය ආනන්ද සප්පාය කියන සූත්‍රයේ ආනන්ද හාමුදුරන්ට කියන්නේ. දැන් කෙනෙක් භාවනා කරලා අපි කියන ඔය ධ්‍යාන මට්ටම් පහු කරලා ආකාසානංච ආයතනෙ උහුමම ගිහිල්ලා නේව සංඥා නා සංඥාතන කියන ওই මට්ටම් වලට යනවනේ. ආනන්ද හඳුර අහනවා ඇයි ස්වාමිනේ එතකොට මේ එතෙන්ට ගිහිල්ලත් එච්චර දුර ගිහිල්ලත් මේ කෙනා නිවනටපත් වෙන්නේ නැත්තේ මේකෙන් එහාට යන්නේ නැත්තේ ඇයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දෙන උත්තරේ තමයි ආනන්ද ඒ කෙනා එතෙන්ට ගිහිල්ලත් කල්පනා කරනවා මේ සංඥා ඇත්තේ නැති තත්ත්වය තුල ඉන්නේ මම කියලා. ඒ කියන්නේ භාවනා කළා මේ තත්ත්වෙටපත් උනේ මම කියලා හිතනවා. මම ඇයි ඉන්නවා? අන්න එක තමයි වැඩේ. ඒ කියන්නේ මේ මම කියන එක අන්තිම මොහොතේ තියෙනවා. ඉතින් ඒතර බුදුරජාණන් වහන්සේ එතනදී දෙන පණිවිඩය තමයි අර කාම ලෝකයේ ඉන්න කෙනෙක්ගේ කාම ලෝකයේ කාමස්තුන් වල තියෙන ඇලීමයි අතනදී යාගේ තියෙන ඒ ඇලීමයි දෙකේ කිසිම වෙනසක් නැහැ කියලා කියනවා. ඉතින් අපි යන්නේ අපි මේ භාවනා කරලා යන්නේ ඉතින් හැබැයි ගිහිල්ලා අපි ආයෙ කියනවනේ ඊට පස්සේ දැන් නිවන් දැක්කෙත් මම කියලා අපි කියාගන්න යනවනේ. ඒකනේ වැඩේ. ඉතින් අන්න ඒ වගේ මේ ඒක අර දැන් මේ බුදුදහමේ තියෙන එක දැන් ඔය සෙන් වල තියෙන ඔන්න ඔයගේ කතන්දර ඇසුරින් පෙන්නලා තියෙනවා මේ අවසාන මොහොතට යනකම්. ඒ කියන්නේ එයා දැන් ඇත්තටම අර ශිෂ්‍යයා සියල්ල අත්හැරලානේ තියෙන්නේ. ඉතින් මේ මනුස්සයා දැන් ඇවිල්ලා ඊට පස්සේ සෙන් ඉගෙන ගන්න කියලා සෙන් ධර්මයත් අල්ලගෙන ගුරුවරයාත් අල්ලගෙන ගුරුවරයා ඒකනේ ගුරුවරයා කියන දේවල් කරන්නේ. ගුරුවරයා පිළිබඳව මේ ඇලීම තියෙන හින්දාම එයාට අනිත් පැත්තට සම්පූර්ණ මේ ගැටීමක් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ ඒක තියෙන තාක්කල් එයා ගැලවිලා නැහැ.
එයා එච්චර දේවල් අත්හැරලා ඇවිල්ලා තන්තිම මොහොතේ ගුරුවරයාට ගහන් දෙනවා කියන්නේ අර උඩ පීක් එකට ගිහිල්ලා අර මුදුරටම ගිහිල්ලා අර දැන් සංඥා ඇත්තේ නැති නැත්තේ නැති තත්ත්වෙ ඉන්නේ මම කියලා කියාගන්න හදනවා වගේ. ඒතර අර ගුරුවරයා කරන්නේ යාවේ උපරිම තැනට ගියාම යාට ඒක තමයි පෙන්නලා දෙන්නේ. ඔය උඹට තියෙන්නේ මේ මම සෙන් ඉගෙන ගත්තා මම සෙන් දන්නවා කියලා කියන්නේ මොනවා මිසක් මේකේ සැබෑවටම නිදහස් වෙන්න නෙමෙයි. එතන පොඩි දුර්වලතාවයක් තිබිලා තියෙනවා. ඇත්තටම හොයනවා. උනන්දුවෙන් හොයනවා. හෙව්වට යාට අවසාන ප්‍රතිඵලයක් ගැන ලොකු අපේක්ෂාවක් තියෙනවා. මේ ප්‍රතිඵලය ගැන තියෙන අපේක්ෂාව අපිව නිවනින් දුරස් කරමු. අන්න ඒක වැඩි. මොකද එතකොට අපි හැමතිස්සෙම ප්‍රතිඵලය ගැන අපේක්ෂා කරනකොට අපිට මේ වර්තමාන මොහොතේ නිවන නැතුව යනවා. මේ වර්තමාන මොහොතේ අපිට නිවනක් තියෙනවානේ. ඈ? ඔව්. දැන් අපිට වර්තමාන මොහොතේ තියෙන තත්ත්වයක් තියෙනවානේ මානසික නිදහසක් අපි කියන නිවනම නෙමෙයි වෙන්න පුළුවන්. හැබැයි යම් කිසි නිවනක් තියෙනවා නේ. අඩු ගානේ අපි කියන ලෝකෝත්තර වශයෙන් නැත්නම් ලෞකික වශයෙන් හරි අපිට තියෙන මානසික නිදහසක්. අපි ඒකත් නැති කරගන්න ඕනේ අර තියෙන දැඩි අපේක්ෂාව මත. හැබැයි ඒක වරදක් නෙමෙයි කියලා කියනවා. මේ නිවන ඒක ගැලවෙන්න තියෙන උවමනාව වරදක් නෙමෙයි කියලා කියනවා. හැබැයි ඒක අපිට අපි ඕනෝට වැඩිය දැඩිව ගත්තොත් අපිට ඒකත් බාධාවක් වෙනවා. ඒ නිසා මේක මෙයා ඒක කියන්නේ මේක මධ්‍යම ප්‍රතිපදාවක්. මේකට අපි මේ දුක් විඳලා භාවනා කරන එකකුත් නැහැ. අධික විදිහට සැප විඳින එකකුත්. ඒ දෙකෙන්ම මැදින් යනවා. ඒ තියෙන අකුසල් නැහැ නේ වෙලාවට. ඉතින් අකුසල් තියෙන එක අපි අඩුවෙනවා. අකුසල් කියන එක ඉතින් කොහොමත් අපේ මනස පවතින්නේම අකුසල ධර්මයන් නෝනේ. ඒතර අපි ඒ නිසා තමයි හැමතිස්සෙම මේ සිහිය පුරුදු කරන්නේ. එහෙම පුරුදු කරනකොට තමයි මේක දැකලා මේක ඊට පස්සේ අර අපිට ඒ සිතුවිලි පිළිබඳව තියෙන බැඳීමෙන් අපි නිදහස් වෙනවා. දැන් අපිට හැමතිස්සෙම තියෙන මේ සිතුවිලි පිළිබඳ බැඳීමක්. ඒ බැඳීම හින්දම තමයි ගැටීමත් ඇති වෙන්නේ. ඉතින් සිතුවිලි වල බර කියලා කියන්නේ ඒක තමයි. ඒක තමන්ට නිදහස තමන්ට දැනෙන්න ඕනේ. දැනෙනවා නම් ඉතින් ඒක කාලයක් තිස්සේ කෙනෙක් එක දිගට මේ මාර්ගය යනවා නම් තමයි තමන්ට ඒක යම් පමණකින් හරි වැටහෙන්නේ. හැබැයි එහෙම යද්දි තමන් ආපස්සට එන්න පුළුවන් බැරි නෑ. වර්ධින්න තියෙන ඉඩ ඕන තරම් තියෙනවා. වර්ධින්න පුළුවන් බැරි නෑ. දැන් අඟුලි මාලට වැරදුනේ. වැරදුනට ආයෙ හරියනවා. ඒ නිසා මේක අර අපි කියන්නේ පොඩි හොද මඩේ දාන ගතියක් තියෙනවා නැත්තේනේ. එහෙම නැති වෙන නම් ඉතින් මේක ජීවිත අපේක්ෂාව නැතුව වැඩිදියලා ඔක්කොම අත්හැරලා කරන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම නැත්නම් හැමදෙස්සෙම මේක පොඩ්ඩක් හොද මඩේ දාන ගතියක් තියෙනවනේ. ඒ කියන්නේ අපි ආපහු යනවනේ අර පරණ කුණුකොඩට. ඉතින් එතකොට අපිට තේරෙන්නේ නැහැ මේක මම භවනා කරපු එකේ ප්‍රතිඵලයක් තියෙනවද නැද්ද කියන එක හිතාගන්න හරි අමාරුයි. ඉතින් ඒ නිසා මේ හැමදෙස්සෙම මේ කරන හැම වැඩකදීම පුළුවන් තරම් තමන්ගේ භාවනාව කියන ඒ මූඩ් එක ඔන් කරගන්න. ඒකත් එක්ක ඉන්න. ඒකට අඩු ගානේ තමන්ට දැන් අවසාන ප්‍රතිඵලය ගැන ඕනවට වැඩිය බලාපොරොත්තු තියන්න එපා. අපි කරන්න ඕනේ අවසාන ප්‍රතිඵලය ලැබෙන්නේ වර්තමානයේ මම හදන හේතු මත. ඒතර මට කරන්න පුළුවන් දේ මේ වර්තමාන මොහොත බේරගන්න එක විතරමයි. මම මේ වෙලාවත් අවුල් කරගත්තොත් ඒකේ ප්‍රතිඵලය අනාගතේ අවුල් වෙනවා. ඒ නිසා අපි ඔය පුළුවන් ඒකත් හැබැයි මේ ටිකක් තමන්ට දැනෙන මට්ටමක පවතින්න ඕනේ නේද? නිකන් අර චිත්තක්ෂණයකට දෙයකට පොඩි වෙලාවකට ආව කියලා ඒකෙච්චර වැටහෙන්නේ නැහැ. ඒක අර තමන්ට දැනෙන මට්ටමකට පුහුණුවක් තියෙන්න ඕනේ. ඒකට තමයි අපි කියන්නේ පුහුණු යෝගාවචරය කියලා. ඒ කියන්නේ අර තමන්ට මේ පුහුණුවත් එක්ක එන දෙයක් තියෙනවා. ඊට පස්සේ අර මනසට සිතුවිලි එහෙම අර වැදිලා ඇලිලා තියෙන ගතිය අඩු වෙනවා. සිතුවිලි නැති නේ සිතුවිලි. සිත කියන්නේ සිතුවිලිම තමයි. සිතුවිලි තියෙනවා. හැබැයි තිබුණාට ඒ දේවල් වල ඇලෙන ගතිය, ඒව රැඳෙන ගතිය අඩුයි. එතනින්ම ඉවරයි. ඊට පස්සේ අර ඒක පිළිබඳව තියෙන දැන් අපිට ඇත්තටම මේ බරපතල විදිහට අපි වෙහෙසටපත් වෙන්නේ ওই මතකයේ හින්දානේ. පරණ දේවල් වල හොඳ වෙන්න පුළුවන්, නරක වෙන්න පුළුවන්, ඒ වගේ මතකයක් එක්කනේ. ඒතකොට දැන් අපි සිහියෙන් ඉන්නකොට අපිට මේ මතකයට මේ අතීතයේ කියන දේවල් වලට වර්තමාන මොහොතට ගන්න ගතිය අඩු වෙනවා. ඒ කියන්නේ අතීත ධර්මයන් වර්තමාන මොහොතට ඇදලා ගන්න ගතිය අඩු වෙනවා. ඒ කියන්නේ මම හැමතිස්සෙම ඉන්නේ මේ මොහොතේ. ඒක තමයි අපි උත්සාහ කරන්නේ. ඒතර ඒ වර්තමාන මොහොතේ ඉන්න ගතිය වැඩි වෙනකොට අර අතීත අනාගත කියන පරාසය ටික ටික අඩු වෙනවා. ශුන්‍ය වෙනවා කියලා කියන්නේ ඇත්තට මේ ඔය කියන සිතුවිලි තියෙනවා.
තිබුණට ඒවැ අර අපි කියන අතීත අනාගත වශයෙන් තියෙන බර අඩු වෙනවා. ඒ කියන්නේ හැමතිස්සෙම මේ මොහොත. ඒ කියන්නේ යාට තියෙන්නේ සිහියෙන් ඉන්න කෙනාට තියෙන්නේ මේ මොහොත විතරයි. මේ මොහොත ඉක්මවන්න බෑනේ කාටවත්. දැන් අපි මේ අතීතය ගැන කතා කරන්නේ මේ වෙලාවේ. මම දැන් පහුගිය අවුරුදු 5ක් ගැන කතා කරනවා නම් මට කතා කරන්න වෙන්නේ මේ වෙලාවේ. ඒතර මේ මොහොත තමයි හැමතිස්සෙම පවතින්නේ කොහොම. අපි සසර කියලා කියන්නේ මේ වර්තමාන මොහොත. ඒක ඉක්මවන්න බෑ කාටවත්. අපි අතීත අනාගත ගැන කතා කළාට ඊ අපේ තියෙන ඒක තමයි අවිද්‍යාව කියන්නේ නොදැනුවත්කම. අපි හිතනවා මම ඉන්නේ අතීතයේ කියලා. ඉතින් අතීතයේ ඉන්නවා කියලා මම අතීතය ගැන හිතන්නේ මේ මොහොතේ. ඒක දන්නවනම් වර්තමාන මොහොතේ ඉඳ හිත පුරුදු කරපු කෙනෙකුට අතීතයට කොච්චර හිත ගියත් ගැටලුවන්නේ එයා දන්නවා අතීතයේ දැන් අතීතය ගැන මම කල්පනා කරන්නේ මේ මොහොතේ. ඒතට එයාට මේ මානසික දැනෙන බර අඩුයි. මොකද දැන් මම අවුරුදු දැන් මම සතියකට උඩදී වෙච්ච දේවල් ගැන කල්පනා කරන්නේ මේ වෙලාවේ. ඒතර මේ සතිය ඒක ඉවරයි. ප්‍රශ්නේ තියෙන්නේ අපේ අර තණ්හාව, ditthiye, maanaya කියන මේ ඔක්කොමත් එක ditthiye තමයි උදන ගොඩක්ම. අපේ දෘෂ්ටිය හැදිලා තියෙන්නේ මේ මම ජීවත් වෙනවා කියලානේ. අතීතයේත් මම හිටියා, වර්තමානයේත් මම ඉන්නවා, අනාගතයේත් මම ඉන්නවා කියන මේ දෘෂ්ටිය ඒක හරි ගලවන්න අමාරු එකක්නේ. මේක රහත් වෙදින්නේ නැති වෙන්නේ. මේක නැති වෙන්නේ රහත් වෙනවා. ගාමිනුත් නැති වෙන්නේ නැහැ කියනවා නේ මම. ගාමිනුත් නැති වෙන්නේ නැහැ. ඉතින් රහත් වෙනකොට නැති වෙන්නේ. ඉතින් ඒක කොච්චර මුල් බැහැගෙන තියනවද? මේ මම අතීතයේ ජීවත් වුණා, වර්තමානයේ තියෙනවා, අනාගතයේත් හිටියා කියන මේ දෘෂ්ටිය. ඉතින් ඒක හරි පීඩාවක්. ඉතින් ඒ නිසා වර්තමානය කියන මොහොතට කෙනෙක් ඇත්තට රහත් වෙනවා කියන්නේ පූර්ණ වශයෙන් වර්තමාන මොහොතටපත් වීම. ඒක නඩ අය අතීත අනාගත දෙයක් නේ. ඒතර වර්තමානයි කියලාත් එහෙම පණවන්න පුළුවන් එක තැනක් නැහැනේ. ඒකත් ස්ලිප් වෙනවා නිකන් ගෙවි ගෙවි යනවා. ඒතර ඒක නා නිදහස් ඇත්තට. ක්ෂණයක් කියන්නේ අපහසා වෙනස් වෙන. උදේ වර්තමාන මොහොතේ ඉන්න කෙනාට අතීත අනාගත දෙකක් නැහැ. අතීත අනාගත කියන අන්ත දෙක නැති කෙනාට වර්තමාන මොහොත කියලා පණවන්න පුළුවන් කමක් නැහැ. මොකද මෙහෙම කොන් දෙකක් නැත්තම් ආයි මැඩක් ලබුන කරන්න බෑනේ. ඒතර යාට තියෙන්නේ කාලය පිළිබඳ හැඟීමක් නැහැ. ඇත්තරම කාලය කියන්නේ බොරුවක්. කාලයක් කියලා කියන්න බෑ. දැන් මම කාලය කියලා දැන් මම කියනවා උදේ 6ට මම නැගිට්ටා කියලා කියනවා. දැන් තේරවාදී විදිහට නම් මේක ඒ අතීත ධර්මයන් තිබ්බා. ඒ කියන්නේ අතීත ධර්මයන් එහෙම නොතිබුණා කියන්නේ නැහැ. තේරවාදී විදිහට කියනවා තිබුණා කියලා. ඒ කියන්නේ තේරවාදී විදිහට අතීත ධර්මයන් පහළ වුණා කියන එක පිළිගන්නවා. ඒක ඇත්ත. හැබැයි මේ පහළ වෙච්ච ධර්මයන් ගැන මට කතා කරන්න පුළුවන් දැන් විතරනේ. මේ මොහොතේනේ. ඒතරේ කතා කරන මොහොතක් ගන්න ඒවත් අතීතයට එකතු වෙනවා. ඒතර මේ කාලය කියලා කියන්නේ අන්නේ අපේ අතීත අනාගත දෙකට සාපේක්ෂව අපි ගොඩනගන දෙයක් තමයි කාලය කියන්නේ. මේ කාලය අතීත අනාගත වශයෙන් තියෙන කෙනාගේ මනස හරි බරයි. වර්තමාන මොහොතටපත් වෙච්ච කෙනාට ලොකු නිදහසක් තියෙනවා. එයාට අතීත අනාගත වශයෙන් නෙමෙයි වැටෙන්නේ වර්තමාන වශයෙන් තමයි වැටෙන්නේ. එයා අවුරුදු 10කට කලින් දේවල් ගැන කතා කරලා 30 දේවල් ගැන කතා කරලා පියාට වැටෙන්නේ වර්තමාන මොහොතේ මම කතා කරන දෙයක් විදිහට වැටෙනවා මිසක් අර අතීත සිදුවීමේ තියෙන බර ඒකේ බලපෑම එයාට නැහැ. හරි අඩුයි. ඊපස්සේ තියෙන අපිට ඒකෙන් ගැලවෙන්න හරි අමාරුයි. ඒ හිත අපේ හිත කැමති මේ ලොකු පරාසයක පවතින. පුළුවන් තරම් මේ පරාසය අඩු කරන්න. ඒක තමයි භවනා කරනකොට අපි කරන්නේ. ඉතින් ඒක හුරු කරගන්න. සමිනසු මේ මහත් ඇහුවේ මේ දැන් මමය කියන එකට මම කියන්නේ නැතුව මෙයා කිව්වනේ කියන්නේ මම හඳුන්වන්නේ මම කියන්නේ නැතුව මෙයා කිව්වත් ඒත් ඒ අදහසම එනවද කියන එක තමයි. ඔව් වචන වෙනස් කරලා ඉතින් අදහස තියනවා. වචන වෙනස් කළා කියලා අදහස වෙනස් වෙන්නේ නැහැ. දැන් අපි මේ වචන වෙනස් වුණාට දැන් අපිට මේ වචන අර හුරු වෙලා හින්දා අපිට ඒකෙන් එන දැනෙන ප්‍රමාණය වැඩි මම කිව්වා. ඒක වචන පාවිච්චි කරන එක ගැටලුවක් නේ. ඒ වචන භාවිතය නෙමෙයි ගැටලුවක් තියෙනවා. වචන වලින් අපි අහු වෙන වෙලාවල් තියෙනව නැත්තේ නෑ. වචන නිසා අපිට කෙලෙස් හට ගන්න ප්‍රමාණය වැඩි වෙනව නැත්තේ නෑ. ඒ අපි භාවිත කරන වචන වලින් අපි පුරුදු වෙච්ච වචන තියෙනවනේ. සම්මුති රෝගීතුට ඒව හරහා අපිට කෙලෙස් මතුවෙන එක වෙනව නැත්තේ නෑ. හැබැයි වුණාට එහෙම මේ වචන පාවිච්චි කරන එක නෙමෙයි ගැටලුව තියෙන්නේ. වචන නිසා අපි පහල කරගන්න අදහස මොකද්ද? ඉතින් එහෙම මම නෑ කියන එකක් බුදුදහම කියන්නේ නෑ. මම නෑ කියලා නෙමෙයි කියන්නේ. එහෙම මම කියලා ඒක ඝන දෙයක් පණවන්න බෑ. මේ හැමතිස්සෙම වෙනස් වෙනවා. ඒතර අන්නේ වෙනසට අනුගත වුණොත් කෙනෙක් ඒතකොට ඒ පවතින යමක් නෑ. ඒතකොට හැමතිස්සෙම වෙනස් වීමක් තමයි පවතින. පවතිනවා වෙනස් වීමක්.
එතකොට ඒක අපි තේරුම් ගන්න අපි අපේ අර මේ ඝන සංඥාව නැති වෙන්න බෑ. ඉතින් සතිපට්ඨාන සූත්‍රය කියන්නේ ඒක තමයි අර හුදු කයක් ඇත කියන දැනීම මට්ටමට එනකම්ම සිහිය වඩන්න කියනවා. එතකොට ඒක හේතු වෙනවා කියනවා මතු පහළ වෙන විදර්ශනා ඥාන පිණිස. එතකොට ඒක හරහා නැවත අපිට තව තව ඥානය දිනු වෙනවා. ඉතින් එතකොට අපි මේ දිනුව මනින එක තමයි ගැටලුව තියෙන්නේ. අපි කොහොමද මේක මැනගන්නේ? මේ මැනගන්න බැරි නිසා අපිට භාවනා පිළිබඳව තියෙන විශ්වාසය නැති වෙන්න පුළුවන්. නමුත් දිගටම කරන කෙනෙකුට සාපේක්ෂව වැටෙනවා මීට අවුරුදු දෙකකට කලින් හිටපු මම නෙමෙයි දැන් ඉන්නේ කියලා. එතකොට අන්න ඒක තමන් ඒකට කියනවා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති කියලා. ඥානවන්තයන් විසින් තම තමන්ම ප්‍රත්‍යක්ෂ කරගත යුතු දෙයක් මිසක් ඒක තව කෙනෙකුට මට කියන්න බෑ ඔයා දැන් සෝවාන්. එහෙම ස්වාමිනාස් මම කියන එක සදාචාර සම්පන්න නෑ. දැන් මම අර මුලකමටහන්ට ආපහු වෙන්න කියලා එහෙම නියන්නේ. ඔව්. එහෙම යනකොට දැන් වෙන්න වෙලාවට ඉතින් හුස්ම දැනෙන්නේ නැහැ නිචනිකම වගේ අද්දික එකතු කරනකොට මේක වෙනවා. ඒ වුණාට දැන් පහුගිය ටිකේ ඔළුවේ අර චක්‍ර වගේ කරකැවි කැවි එහෙම දැනුමක් ආවා. ඒක දැන් නැතිව ගියා. දැන් අර නිකම් පැද්දීමක් එනවා හිසේ ඇතුලින් මගේ කන් දෙකින් අර නාඩි වැටෙනවා වගේ දැනෙනවා. දැන් ලෙවෙලා නිසද්ද වෙලා නිහඬ වගේ යනවා. ඒ අතරේ හුස්ම දෙන්න වාර දෙකක් තුනක් හතරක් වගේ ඒ වගේ සුළු කාලයක් නේ. ඒ හුස්ම දෙන්න වාරයට දැනෙනවා අර ශබ්දය හතර වතාවක් පස් වතාවක් වගේ දෙන්න. ඒක මේ හුස්ම වාරයකට එහෙම හතර වතාවක් පස් වතාවක් වගේ දෙන්නවා. හුස්ම ශබ්ද. ඔව් හුස්ම එක වාරයකට අර ඩිටික් ගන්න ශබ්දේ ඔළුව දෙපැත්තට යන්නේ වගේ එහෙම දෙන්නවා. එහෙම දෙන්නලා ආයෙ නිහඬ භවෙ ඉන්නවා ගොඩක් වෙලා සමහරවිට නිඳ යන ගතියක් දෙන්නවා. එහෙම විනාඩි 20ක් 40ක් වගේ එහෙම වෙන වෙලාවල් තියෙනවා. ඒ වෙලාව ලොකු දීර්ඝ කාලයක් වගේ තමයි දෙන්නේ. ඉතින් ඒ කාලේ රිසියුම් දේවල් වැටෙන කාලේ තමන්ට පහසුවක්ද අපහසුවක් වගේද දැනෙන්නේ? පහසුවක් වගේ සැහැල්ලුවක්. ඒක ගැටලුවක් නෑ. ඒ කියන්නේ භාවනාව කියන එක අපිට යෝග්‍යයි. ඒ කියන්නේ අපිට ඒක අවශ්‍ය. අපිට අපි ඒක භාවනාව හොඳයි කියන එක අපි කියන්නේ. මට මේ භාවනා කරපු කාලේ මට හොඳයි. සැහැල්ලු. එච්චරයි. ඒකට ඒ කාලය ඒ තමන්ට ඒ ලැබිච්ච භාවනාව කරන කාලේ ඒ මොහොතේ අත්දැකීම ගන්න එච්චරයි. ඊට පස්සේ ආයෙත් ඒක ආයෙ හොයන්න යන්නත් එපා. ඒක නෑ කියන්නේ. ඊළඟට ඊළඟ භාවනාව හැමතිස්සෙම කියන්නේ ආදුනිකෙක් වගේ භාවනාව කරන්නේ. ආදුනිකෙක් වගේ හැමතිස්සෙම වාඩි වෙනවා. ඒකට ඒ හැමතිස්සෙම අර අලුත් අත්දැකීම් වලට ඉඩක් ලැබෙනවා. නැත්නම් හැමතිස්සෙම අපි පරණ ඒවා එක්ක සංසන්දනය කරන්න ගියාම ඒ අලුත් අත්දැකීම එක්කෝ අපි කල්පනා කරනවා අයියෝ ඊට වැඩිය හොඳ නෑ, එක්කෝ හොඳයි මොකක් හරි කියලා. එතනත් අපි ආයෙ හදා ගන්න ඕනේ අර ඇලීම ගැටීම කියන දේ. එහෙම වෙන්න දෙන්න එපා. ගමන මැදස්තු වෙන්න. තවත් අලුත් අත්දැකීම් තමයි. දැන් මේ යද්දි හිසේ අර දැනීම් ස්වභාවයත් එක්ක ඒක අද්දිකටත් ඇවිල්ලා අද්දිකටත් දෙන්නලා එහෙම වෙන වෙලාවක් තියෙනවා. අර ඒක වෙනස් වෙවි දැනීම් ඇති වෙනවා. දැනීම් ඇතිලා තමයි නොදැනීමට යන්නේ. කය පිළිබඳ වැටහෙන්නේ නැත්තරම ඔන්න ඔය පොඩි දේවල් ටිකක් වැටහෙන්නේ. අපි කය කියලා කිව්වට අපිට එහෙම මේක වෙන දැනෙන දේවල් නෑ. අතරම මේ හරි පොඩි සියුම් දේවල් ටිකක් තියෙනවා. කාය පිළිබඳ දැනෙන වේදනාව තියෙනවා, සංඥා තියෙනවා, ඒ ස්පර්ශ තියෙනවා. ඒ වගේ පොඩි බොහොම පොඩි දේවල් ටිකක් තියෙනවා. ඒ ටිකෙන් තමයි අපි මේ කායත් තියෙනවා කියලා කියන්නේ. ඇස් එක තියාගත්තම අපිට මහ ලොකු දෙයක් දැනෙන්නේ නෑ. තදගති ටිකක් දැනෙනවා, වේදනාව දැනෙනවා. ඒ ටිකේ ඒ දැනෙන තැන් ටිකක් විතරනේ අපිට වැටහෙන්නේ. දැනෙන්නේ නැති තැන් ටික අපිට කියන්න බෑනේ කාය තියෙනවද නැද්ද කියන එක. හරියට පැහැදිලි නැති ගතියක් තියෙනවා. ඒතකොට මේ මානසින් ගොඩනගන ප්‍රමාණයකුත් තියෙනවා. ඇත්තටම දැනෙන දේවල් ටිකුත් තියෙනවා. ඒ දැනෙන දේවල් ටික හරහා තමයි මනසින් ගන්නෙ මේ හැඟීම මම කියන මේ මගේ කය කියන මේ සීමාව පනවගන්නේ මනසින්. ඉතින් ඒක අපි පරීක්ෂා කරන්න මේ සීමාව බිඳිනවා. පරීක්ෂා කරන්න මේ සීමාව බිඳිනවා. ඉතින් එතකොට තමන්ට දැනෙන්නේ ලොකු සැහැල්ලුවක්. අර ඒක පවත්වන්න තරම් ලොකු වෙහෙසක් ගන්න හිතෙන්නේ නැහැ. එතකොට මම මොකටද මේ මේක නඩත්තු කරන්න දඟලන්නේ මෙච්චර? ඊටදී හොඳයි මේකට ඔය තියෙන දේ තියෙනවා. කවුරු බැන්නත් මොකද, හොඳ කිව්වත් මොකද? ඒතර ඒ පැත්තෙන් පවා මේ ලොකු මානසික නිදහසක් එනවා. ඒක නැවත නැවත පුරුදු කරන්න. භාවනාව කියන එක දවසක තමන්ට ඒ වෙනස දැනෙනකම්ම පුරුදු කරන්න. තමන් අපේක්ෂා කරන වෙනස දැනෙනකම්ම මේක පුරුදු කරන්න. හොඳයි. එහෙනම් තිරුවන් සරණයි. Thank you.
ඈ කිව්වනේ ඉස්සෙල්ලම කිව්වේ තමයි. සමින් හම්බුයි. කිරේ මං ඒක. මම ඒක දැක්කේ නෑ. කියවන සම්මුද. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව. ලනුපැදුරු මත සිටගෙන සිටින බව සිහි කරමින් සක්මනට පිවිසිනුමි. දෙපා ලනුපැදුරු මත ගෑවෙන ආකාරය දකිමින් සහ සිත පිට යන ආකාරය දකිමින් වරහන් තුල බාහිර අරමුණු ළඟදී සක්මන් කළෙමි. පරයන්ක භාවනාව. කය මනාකොට පිහිටුවා ගනිමින් පරයන්කයට ගියෙමි. නාසිකා අගට සිත යොමු කර බලා සිටියෙමි. මීදුම් පටලයක් වැනි ස්වභාවයක් තුල කිඳා බැස්සක් මින් විය. එහෙත් ඒ තුල සජීවී බවක් ඇති බවද දැවැටුනි. ඕලාරික කයෙහි ස්වභාවයද දැනුනි. එන යන බාහිර අරමුණද දැනුනි. පැයක කාලය ගත වූ අයුරු නොදැනීම මෙසේ ගෙවි යන්නට විය. එපමණයි සංඥාස. ඔව් ඉතින් ඒක. එතන ගැටලුවක් විදිහට මෑණියන්ට මොකද තියෙන්නේ? සංඥා ටික නේද? ඊගෙන අපේ ඇතුළත තියෙන සංඥා ටික තමයි ආපහු වැඩ කරන්නේ. පරණ අපි පිටින් දාගත්ත ටිකම තමයි. ඉතින් ඒවා එක එක විදිහට මතුවලා එනවා. ඉතින් ඒව තමයි ඇත්තටම අපි ඔය හීන කියලා කියන්නේ. භාවනාවේදී අපිට ඒක අත්දකින්න විදිහක් නැහැ නේ. භාවනාවේ නේ සෝරි. මේ නිින්දෙදි අපි ඒක සිද්ධ වෙන වෙලාවේ දන්නේ නැහැ නේ. ඉතින් ඒකට අපි නැගිටට පස්සේ ඒක නිකන් හුදු මතකයක් විතරයි. භාවනා කරනකොට අපිට ඒ කුඩා සංඥා විදිහට වැටෙන්නේ තේ අපි ඇතුළත තියෙන දේවල් තමයි. අපි අර බාහිර ගත්ත දේවල් ඒවා විකෘති වෙලා තියෙනවා සමහර වෙලාවට. සමහර වෙලාවට සම්පූර්ණ විකෘති අදහස් විකෘති විදිහට සිතුවිලි පහළ වෙන්න ගන්නවා. ඒ අර පරණ ඒක හොඳට නිරීක්ෂණය කරලා බලපුවා මේ පරණ දේවල් වලින් ඇහිඳගත්ත කෑලි. ඒවෙන් කරන දේවල් තමයි ඇතුළේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒවා අර කියන්නේ මේ ඒවට එළියට එන්න ඉඩ දෙන්න කියලා. ඒතර එකක් පිරිසුදු වීමක් එක පැත්තකින්. අර අභ්‍යන්තරී තියෙන දේවල් එළියට ඇවිල්ලා ඒවා නිකන් අර අපි කියන්නේ මේ තුවාලයකින් සරව ගන්නවා වගේ ගතයුත්තක් නෑ. ඒ වටිනාකමක් නෑ. නමුත් ඒවා එළියට එන එක වටිනවා. ඒතර පිරිසුදු වෙනවා. ඉතින් ඒ වගේ මේක පුළුවන් තරම් අපි ඒකනේ භවනා කරන්නේ බාහිර දේවල් අඩු කරලා අභ්‍යන්තරේ දකින්නනේ. තොර තමගේ තියෙන රුචි අරුචිකම් ඔක්කොම ටික තේරෙන්න පටන් ගන්නවා. මගේ වැඩිපුර කොහෙටද මාව අදින්? මොකද මොනවද මගේ තියෙන දුර්වලතාවය? මොනවද මගේ තියෙන හැකියාවන් කියන මේවා ඔක්කොම ටික පේන්න පටන් ගන්නවා. ඒකට තමන්ට අවශ්‍ය ටික වෙන් කරගන්න පුළුවන්, අනවශ්‍ය ටික වෙන් කරගන්න පුළුවන්. දැන් අපි අහලා තියෙනනේ ද්වේදාවිතක සූත්‍රයේ වෙන්න ඕනේ මට මතක විදිහට බුදුරජාණන් වහන්සේ කියනවා උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න කලින් උන්වහන්සේ හිතටෙන සිතුලි කොටස් දෙකකට බෙදලා බැලුවා කියලා. ගොඩවල් දිහකට ගොඩ ගැහුවා කියලා මේ පැත්තට එනේවා හොඳ, මේ පැත්තට එනේවා නරක කියලා. ඒ දිහට අර අපි බලනවා හැමදෙස්සෙම මේ පරීක්ෂා කරලා බලනවා. ඉතින් බුදුහාමුදුරුවෝ කරපු දේ තමයි අපිත් මේ කරන්නේ. අපිට ඒක වටින්නේ ඈ. ඔව් ඉතින් අපි කොහොමද තේරුම් ගමු? හොඳයි, ඉවරයි නේද? හරි, තේරුවන් සම්මයි.